ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අණාවක ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න. රාව ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ සහ ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජන හදවත් තුල නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න. ව්‍යාපාර නාම, පුජ්‍යල නාම, සුබ නැකත් ඔබගේ ග්‍රහපලවලට මැණික් පැලඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුල විශ්වාසයේ ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා. 0777539481 0712589916 आई बोवन तेरुवन सरनाय यूट्यूब नालिकावे पुरोगामी ओबगेम नालिकाव ज्योतिष नालिकाव रावण एस्ट्रोलॉजी वेनुवेन ओबत ओबत समग दुरमलुवेन ओबगे ज्योतिष वेदी वसंत राज करुणा मम अद इदिरिपत् करंट यन विशेषांगे वन्ने 2023 वर्षे अवसान मासे नेद इकन्ने 2023 वर्षे දැන් මාස 11ක් ගෙවි ගිහිල්ලා ජනවාරි වල ඉඳලා නොවැම්බර් වෙනකල් මාස 11ක් ගෙවි ගිහිල්ලා 2023 අවසාන මාසය වසරේ අවසාන මාසය සීතල උඳුවක් මාසය දෙසැම්බර් මාසය තුල ඔබගේ භූමිකාව ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ පලාපලේ තමයි මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ එහෙමනම් මෙපමණ කාලයක් ඔබගේ ජීවිතයේ 2023 වර්ෂේ බාධක අභියෝග වැටකඩලු මතින් සමහර වෙලාවට ජයග්‍රහණත් එක්ක දෝත දරාගෙන ආපු මේ ජීවිතයේ ඉදිරි කාලය ඔබට කොහොම වෙයිද එහෙමනම් 2024 අභිමව සිටියේදී ඔබට ඉදිරිපත් කරන මේ මාසය දෙසැම්බර් මාසය ගැන අපි විමසා බලමු එහෙමනම් ඔබට තවදුරටත් කාරණාවක් මතක් කරන්ට ඕනේ දැනට මගේ නාලිකාව ඉතාම සීග්‍රේන් subscribe ප්‍රමාණය ඉහළ යමින් පවතිනවා. ඉතින් ඔබටත් මේ එකතු වෙන මහා ජන ගංගාවට එකතු වෙලා ඔබගේ ජීවිතයට මේ ජ්‍යොතිෂ කියන මහා ප්‍රස්තුතිය අවශ්‍ය වෙන වෙලාවක ඒ විසඳුම ඒ solution එක ඔබගේ ඇඟිලි තුඩුවක තබා ගන්න දැම්ම මෙම නාලිකාව subscribe කරන්න ඒ වගේම නිකුත් කළ සැනින් සියලුම වැඩසටහන් ඔබට ලබා ගැනීමට bell button එක click කරන්න තවත් කාරණාවක් කියන්න ඕන මින් දැන් දෙසැම්බර් මාසයේ සිටන් ඉතාම මගේ පෞද්ගලික හේතු කාරණා උඩ මම මගේ කාර්යාලයේ වැඩ කටයුතු තරමක් දුරට බාධාවක් සිද්ධ වුණා පහුගිය මාස 2-3 තුල නමුත් ගම්පහ ප්‍රදේශයේ වෝඩ් සිටි සාපු සංකීර්ණයේ සිව්වෙන මහලේ මගේ කාර්යාලය දෙසැම්බර් මාසයේ ඉඳලා දිගටම මම විවෘතව පවතිනවා ඉතින් ඒ නිසා ඔබට අවශ්‍ය ජ්‍යොතිෂ කටයුතු ඒ වගේම වාස්තු විද්‍යා කටයුතු සහ සියලුම නැකත් සාධනය කටයුතු ඒ වගේම ගුප්ත ශාස්ත්‍රීය කටයුතු ඔබගේ අපල උපද්‍රව නිවාරණ යන්ත්‍ර සහ ඊට අවශ්‍ය උපදේශන ඒ වගේම මැණික්ගල් පැලඳවීම ඔබගේ වාසනාවට පළඳවන මැණික්ගල් ඒ වගේම අපල වලට ඒ අපල දුරු වීමට පළඳන ඒ සියලුම මැණික්ගල් සහ ඒ ආභරණ මා විසින් කර මගෙන් කරගන්න පුළුවන් ඔබට මා ඒ ස්ථානයේදී කරනවා ඒ වගේම ඔබගේ වාස්තු විද්‍යා කටයුතු මා ඉස්සලා කිව්වා වගේම භූමි පරීක්ෂා වාස්තු විද්‍යා පරීක්ෂාව සහ බහිරව පූජාවල් තිබීම සියලුම කටයුතුත් ඒ ස්ථානයේදී මාව මුණ ගැහිලා සාකච්ඡා කරගන්න පුළුවන් ඉතින් ඔබට මේ කාර්යක්ෂම ඉදිරියේදී ඒ වැඩ කටයුතු කරලා දෙන්න මගේ ඒ මගේ අදිෂ්ඨානය තියෙනවා ඉතින් ඔබට ඒ සම්බන්ධව මම ඉදිරියේදී දැනුවත් කරනවා එහෙමනම් 2023 දෙසැම්බර් මාසයේ පලාපල ඔබගේ ලග්නයට කොහොමද වේවිද කියලා අපි විමසා බලමු මේෂ ලග්නය එහෙමනම් මේෂ ලග්නයේ ඔබට කොහොමද 2023 දෙසැම්බර් මාසය දැන් මේෂ ලග්නයේ ඔබට 2023 මේ අවසන් මාසයේ කියන වගේම සියලුම ලග්න වලට වගේම ඔබේ ලග්නයට
दिदासी अतर अभिमुव तमाय ओबगे लग्ने तुल मे पलापले मंकियाना दिदासी अतर लयस्तियन ओबट कोहमद मे दिसंबर मासे ओबगे जीविते इथिंग मम कियन हेम विलायम अदतियन तत्न वे हेटतीयन हेटतीयन तत्न वे ईलंग दवसतीयन ईलंग सतीतीन ईलंग मासतीयन इवागेम हेम विलायम ग्रहचार्य कियनिक विनस्वी विनस्वी अनम नोयनस्व विनस्वी अनम विनस्वेन्नि ने हेम विनस्वी अनम विनास्वेन एकमदे विनास्वीम विनास्नोने एकमदे विनास्वीम एहमना ग्रहलो सेन्पति तुमागे लग्ने मेष लग्ने मे मेष लग्नेट ओबट दिसंबर मासे तुल मेन मे वगे ग्रह सित्तमक तमाय तीने वेनदा वगेम ओबगे लग्ने गुरु ग्रह तुमा गोचर वेनवा एवागेम शनि मिथुन राशि तुल गोचर वेनवा मासे आरंभेदी पलवेनी ददावसे एवागेम केतु ग्रहया रोगस्थाने इन्नो एक तमाय पोड्डकट प्रश्न तीन सिकुरु ग्रहय हत्वेने सिटियदी ओबगे लग्नाधिपति विपरीत बलयकिन अटवेने पीहिट गमन करनो एवागेम बुध ग्रहय नमवेने सिटिनो धनुराशियु नमवेने सेनसुरु ग्रहय एकोलोस्वेने इन्नो वेंद वगेम राहु ग्रहय कुंभ राशि मीन राशि तुला गमन करना यानी कुंभ राशि शनि मीन राशि राहु इतकोट मे लंग लंग ग्रहचारे मे गमन कराने इथिंग मे अणु उबगे केंद्रेट पलापल कियन कोट मुनवाद कियानती वसंत महत्य मुनवाद अद कियानी के अहाय अभी विशेष कथा करमु उबगे मम पहुगे नवंबर मासे मूल कोट से इंदलम बट यम किसी देखें अनतुर हुआ मे मासे तुल पारिसंग मेला इंड विशेष मे मासे तुल ओबगे पौल जीविते इवागे ओबगे इदिनेदा काटेतु ओबतिगे सियलुम काटेतु वलट यम किसी देखें बाधा वा कैथ वेन्न पुलुवां केला मेन्न ओबट दैन अवस्था वा तीना दैन मे प्रधानम ग्रहयागे गटलु अपि कथा करोत राहु केतु इवागेम विवाहस्थान वेटने शनिगे दृष्टि इतकोट मे वत्ति कथा करबगे पौद्गलिक जीवते सहेंड आरउल अडदर इवागेम मे नोएक् विधिये प्रश्न उपद्रव ओबट पावती नवा किल की पुलवा इतनी दैंग टिक 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 ओबट मे प्रश्नवलिंग ओब मि अत मिदे नवा किल दैंग पोडिक इंगिया पेनुम करनवा इंगिया देनवा यानी ओबट यम की विद्यकिन टिक 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 ओबगे जीविते मे प्रश्न उपद्रवलिंग ओब मे अतमी देनवा केला इन मे कत्ते बलादी ओबट विवाह जीविते ओबगे सार्थक ओबट दिन एकतुला वेडकट गृह जीविते तुल स्वामी भार्य वन गे ये संबंधी हुंद आकार तीन इवागेम प्रेम संबंधता वोट हुंद लंगदी विवाह गिविसगन्ने ओबट इताम शुभ कालयक विदियट पेन्नुम करनो नमुत मे वेलावे कियन्नोन राहु ग्रहयागे महादशावक गत वेनवा नम केतुगे महादशाव गतवेनवा मे ग्रहयो ओबगे उत्पत्ति केंद्रे यम किसी विधि कि टीका अर्बुदकारी विधियट पिहिटला तेनवा नम ओब एन्ने तंदी पोडक प्रवेश व्ययुत कियन के मंग इन्नवा मुखद यम किसी विधि के गैटलवा के पुलवा एहिंदा ए गैन ओब सलकिलिमत्वेन एरुणम गतम मे वेलावे मेष लग्ने ओब मंग कियन अर मासे किएपन मे मासे अर लग्नेट बलवत्न बुध ग्रह तुमा लग्ने दखिन निशा ओबट इताम शुभाय केला मम कियन एक आर्थिक पैतेट ओबगे दिन जीवित कटयत वोट इताम होंदाय एवागेम मासे आरंभेदिम ओब इताम प्रभाशोर सितुलिवलिंग ओब काटवत् इरिसियाकरन्नै ओब काटवत् वैरकरन्नै ओब काटवत् अपराधेकट इन्नेनै ओब ऐत्तटम कियनवनम् होंद विदियट तमै ओबगे एदिनदा कटयुतु करन्ने एहेनम् ओबट मेतनिन् एहाट शुभ कालयक् तमै उदा वेन्ने एत मेतनिन् एहाट ओबगे जीवितेट वेदगत् काल वकवानुवत् तमै उदा वेन्ने ओबट एहेनम् शुभै जयै कियला तमै कियन्न पुलुवन् वेन्ने मोकद ओब ऐत्तटम कियनवनम् इताम होंदम तात्तेक उबगे जीविते पवत्वागेने यानवा केला कियांड पुलुवा
එහෙමනම් ඔබට සුබයි ඔබගේ ජීවිතයට සුබයි අනාගතය තුළ ඔබට 2024 ට යම් කිසි දින් ගුරු මේ වෙලාවේ ලග්න භාවයේ ඉන්න නිසා ඔබ මේ ඔබට මේ වෙලාවේ ඒ බලවත් ග්‍රහචාරයක් තියෙන නිසා ඔබට අනාගතය ගැන යම් කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන එක මම කියනවා එහෙමනම් ඔබ ඔබගේ කේන්ද්‍රේ පරීක්ෂා කරවා ගන්න ඒ විශේෂයෙන්ම කේන්ද්‍රේ පරීක්ෂා කරගෙන ඔබගේ ජීවිතයේ දිනෙදා කටයුතු කොහොමද වෙන්නේ කියලා බලාගෙන 2024 ටම ඒ ආරම්භයක් ගන්න පුළුවන් ඔබගේ ජ්‍යොතිෂ කටයුතු වෙනුවෙන් මාව මුණ ගැහෙන්න පුළුවන් විශේෂයෙන්ම ගම්පහ ප්‍රදේශයේ ගම්පහ නගරයේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිවවන මහලේ මගේ කාර්යාලයේදී ඔබට මුණ ගැහෙන්න පුළුවන් एक मतक करने का मां ओबट गिय मासे तिब्बेन काले ने मे मासे ओबगे पौद्गल के जीविते होंद तात्याक्किको ओबट अनागते गेन यहापत बलापुरुत्तु सिद्धि दल्वागेन ओबगे जीविते ते इदिरी अनागते सार्थक करगन पुलुवं केने का मां मतक करना एहना ओबट सुबवेवा जयवेवा केला प्रार्थना करना मेष लग्ने ओबट हेटट वैडिय ඊයට වැඩිය අද හොඳයි අදට වැඩිය හෙට හොඳයි කියලා මම කියනවා එහෙනම් ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගෙන ඉදිරි කාලය තීරණය කරගමු තෙරුවන් සරණයි ජය වේවා වෘෂභ ලග්නේ ඔබට කොහොමද 2023 දෙසැම්බර් මාසයේ ඇත්තටම කියනවා නම් සෑහෙන උගුල් මර්ගාත වලින් 2023 වර්ෂයේම පීඩාවට උගුල් වලින් පීඩාවට ලක් වෙලා අනේක විද දුක් ගැහැට කම් කටළු වලට ඔබ පාත්‍ර වෙලා ඔබගේ ජීවිතය ගැන සෑහෙන්න ඔබටම එපා වෙලා තිබ්බ කාලෙක මෙන්න මෑතකදී වෙච්ච ඒ රාහු කේතු මාරු විශේෂයෙන්ම රාහු කේතු මාරු ඔබගේ ජීවිතේ උඩට ගන්න යම් කිසි සහයෝගයක් දුන්නා එතකොට මම කියනවා එතන ඉඳලා ඔබගේ ජීවිතයට හොඳයි පහුගිය අන්තිමේටම මම ඉදිරිපත් කර උඩු යටිකුරු වෙන නොවැම්බර් මාසේ රවි කුජ මාරුව ගැන කතා කරද්දි මං විශේෂයෙන්ම කියන්න ඕන ඔබගේ ලග්නේට ඉතාලම ක්‍රෙඩිට් දීලා කතා කරා මොනවද දීලාද කතා කරේ ක්‍රෙඩිට් දීලා කතා කරා ඔබගේ ජීවිතයට ඒ සුබ පණිවිඩයක් ගැන ඉඟියක් දුන්නා ඇත්තටම කියනවා නම් ඉතින් ඒ ඔබගේ මම ඉතින් කියනවා මම හැම වෙලාවෙම කියන්නේ ජීවිතයේ හැම දෙයක්ම යාවත් කාලීන වෙන්න ඕන අප්ඩේට් වෙන්න ඕන ඔබ පාවිච්චි කරන ජංගම දුරකථනේ පවා අප්ඩේට් කරන්න කියලා එනවනේ මේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරන්න කියලා අන්න ඒ වගේ ඔබගේ කේන්දරෙත් මේ හැම වෙලාවෙම ග්‍රහ පිහිටීම් අප්ඩේට් වෙනවා ඉතින් අපි බලමු 2023 දෙසැම්බර් මාසේ පළවෙනිදාට ඔබගේ ලග්නය හරහා වැටලා තියෙන ග්‍රහ සිත්තම කොයි වගේද කියලා. චන්ද්‍රය දෙවැන්නේ සිටියේදී කේතු ග්‍රහය පස්වැන්නේ, ඒ වගේම සිකුරු ග්‍රහය ලග්නාධිපති හයවැන්නේ, රවි කුජ යෝගයක් තියෙනවා කේන්ද්‍රයේ හතන භාවයේ, බුධ ග්‍රහය අටවන භාවයේ ධනු රාශිය තුල ගමන් කරද්දී වෙනදා වාගේම රාහු මීන රාශියේ කොළොස්සන්නේ එවාගේම ගුරු ග්‍රහය ඔබගේ කේන්ද්‍රයේ 12 ඉන්නවා ශනි ග්‍රහතුමා කේන්ද්‍රයේ 4 කේන්ද්‍රයේ එක තැනක ඉන්නවා ඉතින් මේ කේන්ද්‍රයේ ගත්තම ටිකක් ඔබට ටිකක් ටිකක් ඔබව ස්ථාවර කරන ඔබ කියන්නේ ඔබව යම් කිසි විදියකින් බලවත් කරන ග්‍රහචාරයක් තමයි පිහිටලා තියෙන්නේ ඒක කියන්න ඕන ඔබව බලවත් කරන ග්‍රහචාරයක් පිහිටලා තියෙන්නේ ඉතින් ඒක කිසිම ගැටලුවක් නෑ ඇත්තටම නමුත් ඔබට දෙසැම්බර් මාසය විශේෂයෙන්ම මම මේ හොඳ දේවල් තියෙනවා ඔබගේ කේන්ද්‍රේ කියන්නේ රාහු කේතුගේ ගමන ඒ වගේම ඔබගේ සඳුගේ ගමන ඒ හොඳයි ඒ කියන්නේ අපි හිතුවොත් මාසේ මුල් කොටසේ ඒ කියන්නේ දවස් 7ක් 8ක් වගේ ලැබලා ඔබට ඉතාම ඉහළින් ප්‍රතිලාභ ඔබගේ පෞද්ගලික ජීවිතයේ ඔබ ගත ලබන ඒ ගෞරවය ගෞරව ප්‍රමෝදේ ඒ කියන්නේ සැලකිලි ඒ වගේම ඔබට ආගිය තන ඒ සැලකිලි මේ හැම දෙයක්මත් ඔබට තියෙනවා ඒකේ ගැටලුවක් නැහැ ඉතින් මම කියනවා
ඔබට ඒ එහෙම දේවල් තියෙද්දි මේ රවි කුජ යෝගයේ හත්වැන්නේ තිබියදී බුධ ග්‍රහයාත් අටවැන්නේ ඉන්නවා නම් ඔබ පොඩ්ඩක් රාහු කේතු මාරුවත් එක්කත් ඔබ ටිකක් මම තමයි අයියා කියලා නේ ඉන්නේ ඉතින් ඒ නිසා මම මෙතෙන්දි කියනවා විශේෂයෙන්ම ගෑනු ළමයින්ට මම කියනවා ටිකක් පඬිත වෙන්න එපා ටිකක් down to earth කියන්නේ පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් බවට පත් වෙන්න ඔබ සරල වෙන්න බොහොම නිහතමානී වෙන්න මොකද ඔබ ටිකක් අර don't care චරිතයක් නේ ඔබ ගණන් ගත්තේ නැත්නම් ඔබ ගණන් ගන්නේ ඒක හොඳයි ප්‍රතිපත්තිය ඒක නෙවෙයි මම කියන්නේ මේකෙදි අන් අයට ගරු කරනවටත් වැඩිය අන් අයගේ වැඩිය එහෙමටත් වැඩිය පොඩ්ඩක් තමන් තුළ මේ ශික්ෂාකාමීත්වය ශික්ෂාකාමී බව ටිකක් පුරුදු පුහුණු කරලා ඔබ පොඩ්ඩක් පරිස්සමෙන් එදිනෙදා වැඩ කටයුතු කරගන්න ඒක තමයි ඇත්තටම වෙන්න ඕන. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? ඔබට එහෙම නැති වුණොත් ඔබට යම් කිසි විදියකින් ඔබට ඒකම හානියක් වෙන්න පුළුවන්. එතනම ඔබට යම් කිසි විදියකින් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මොකද ඔබ ඉවසීම ඒ වගේම ඔබගේ එදිනෙදා කටයුතු වල තියෙන මේ පරිණතභාවයේ ඔබට වැදගත් වෙනවා කේන්තියෑම පාලනය කරගන්න ඕන. ඒ කේන්තියෑමම තමයි ඒ වගේම තමයි ඔබට මම ආදරෙන් මතක් කරනවා ඔබගේ මේ හතුරු කරදර ඔබට එන්න පුළුවන්. මේකට හේතුවක් තමයි ළඟදි මාරු වෙච්ච මේ බුධ ග්‍රහයාගේ මාරු. ඒ කියන්නේ අටවන භාවයේ සම්ප්‍රාප්තිය ධනු රාශියේ. එතකොට තත්කාල ග්‍රහචාරයේ මේවට බය වෙන්න එපා. මේකට පොඩ්ඩක් බුද්ධියෙන් කල්පනා කරලා වැඩ කරන්න ඕන. සිකුරු ග්‍රහයාත් ඉන්නේ මේ වෙලාවේ තත්කාල ග්‍රහචාරයේ 6 වෙන්නේ ඉන්නේ. ඒ නිසා ඔබට ඔය ගුරුකම් අතේ වැඩ. ඒ කියන්නේ ඔබට කරන දුෂ්ට දේවල්. ඒ කියන්නේ අනවින හූනියන් කොඩිවින බන්ධන ඒ වගේ දේවල් එහෙම නැත්තම් අපි කියමු ඒවා මහා පරිමාණයේ මුදල් වියදම් කරලා කරන ඒවානේ. එහෙම නැතු අපි හිතමු කවුරු හරි ඇස්වහ ගත්තා නම් ඔබට අම්මෝ මුන් හොඳට ඉන්නවා අම්මෝ මුන් කාලා බීලා ඉන්නවා අම්මෝ මු වාහනයක් ගෙනාවා නැත්තම් ලස්සන ගෑල් ළමයෙකුට ගමේ ඉන්න ඇන්ටිලා අපෝ මේකේ තියෙන රෙස්පෙක්ට් එක බලපන් මේකේ අඳින විදිය බලපන් මේකේ හැඩ බලපන් හැඩ නැත්තම් හැඩට කැතයි කියලා හරි කියලා අර කියන ඒ දුෂ්ට වචන ඒ අපිරිසුදු මිනිසුන්ගේ ඒ දූෂිත වචන ඔබට හානියක් වෙන්න පුළුවන්. ඉතින් මම කියනවා ඔබ ඒව වලින් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේ දේවල් වලින් ඒක එක. ඉතින් ඔබ හිතුවක්කාර වෙන්න එපා. මේ මං කියන්නේ කේන්දරේට නරකයක් නරකක් නෑ. නමුත් ඔබට මෙතනදී මේ හදාගෙන යන ජීවිතේ ගමන ඔබට 2024ට ලොකු ආශිර්වාදයක් ගැම්මක් වෙන්න පුළුවන්. මං ඒකයි කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම එතෙන්දී ඔබ ශික්ෂාකාමී වෙන තරමටම ඔබට බොහොම හොඳයි කියන එක මම කියනවා. එහෙනම් ඔබට ඔබගේ කේන්ද්‍රයේ වැඩිදුරටත් පරීක්ෂා කරවා ගන්න උවමනාන ඔබගේ වර්තමාන ග්‍රහචාරය තුල ඔබ ගොඩනගාගෙන තියෙන වර්තමාන ග්‍රහචාරය තුත එක්ක ඔබ ජීවිතේ ගෙනල්ලා ඇවිල්ලා තියෙන තැන අතීතයේ කොහොමද ඔබට වර්තමානයට සම්බන්ධුනේ මෙතන ඉඳලා අනාගතයේ කොහොමද ඔබ පාර දකින්නේ එහෙනම් ඒ දිශානතිය තීරණය කරන්නේ කොහොමද ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂා කරගන්න උවමනාන මා මුණ ගැහෙන්න පුළුවන් ගම්පහ ප්‍රදේශයේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වෙනි මහලේදී මාව මුණ ගැහෙන්න පුළුවන් මින් ඉදිරියට. ඉතින් එහෙනම් ඒක මතක් කරගන්න ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. ඔබ හිතුවක්කාර වෙන්න එපා. ඔබ හතුරුන්ගෙන් පරිස්සම් වෙන්න. ඒ ටික මතක ඒ දෙකෙන් ඔබ ආරක්ෂා වුණා කියන්නේ 2024 දී ඔබ පරිපූර්ණත්වයට පත් වෙච්ච මිනිසෙක් වෙනවා අනිවාර්ය. එහෙනම් ඔබට සුබ වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මිතුන ලග්නය ඔබට දෙසැම්බර් මාසයේ මම පුදනකොටම කාපියාකා කියලා කියන්නම්. ජයෙන් ජයයි, ජයෙන් ජයයි, ජීවිතේ සුබයි. අනාගතය තුළ ඔබට හිමිවන්නේ ඉතාම සුවිශේෂී තත්ත්වයක්. ඇත්තටම දිහාමුදුරනේ සෑහෙන කාලෙකට කිසිම බයක් සැකක් නැතුව ඔබගේ ජීවිතයට හොඳම දේ කියන්න පුළුවන් විදියට ඇත්තටම ග්‍රහචාරයේ පිහිටලා තියෙනවා කියලා කියන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ග්‍රහචාරයේ පිහිටලා තින්නේ. චන්ද්‍රයා ලග්නේ, ඒ වගේම කේතු ග්‍රහයා හතරවැන්නේ, සිකුරු පස්වැන්නේ, රවි කුජ යෝගයේ
හයවැන්නේ ඒ වගේම වෙනදා මේ ළඟදි ග්‍රහචාරයේ මාරු වුණ බුධ ග්‍රහය හත්වැන්නේ සිටනවා ධනු රාශියේ ඒ වගේම වෙනදා වගේම සේනසුරු ග්‍රහය කුම්භ රාශිය තුල ගමන් කරද්දී රාහුත් පුරුදු පරිදිම මීන රාශිය තුල ගමන් කරනවා ඒ වගේම මේ මීන රාශිය තුල ගමන් කරද්දී රාහු කේතු ග්‍රහය හතරවැන්නේනේ ඉතින් ගුරු ග්‍රහය වෙනදා වගේම මේෂ රාශිය තුල ඒ තමන්ගේ ගමන යනවා ඉතින් මිතුන ලග්නයේට මේ වෙලාවේ මිතුන ලග්නෙන් අපි හිතමු දෙසැම්බර් මාසේ මිතුන ලග්නෙන් කවුරු හරි දරුවෙක් උපදිනවා කියන ඇත්තටම අනාගතයේ රජෙක් තමයි කියලා කියන්න පුළුවන් මිතුන ලග්නයේට සෑහෙන කාලයකට පස්සේ මේ කාලය ඇත්තටම දෙවියන්ගෙන් වරම් ලබාගත් දෙවියන් වහන්සේ පිහිට දෙවියන් වහන්සේ විසින් වරම් ලබාගත් පුද්ගලයන් තමයි මිතුන ලග්නය අය මේකත් යකෝ මම මෙච්චර කියද්දි මෙතනත් මේ ස්කිප් වෙලා ඇත්තටම ග්‍රහචාරයේ හෝන්දු මාන්දු වෙලා ඇත්තටම දෙයක් කරගන්න බැරි නම් ඇත්තටම මිනිස්සෙක් නම් වෙන්න බෑ ඒ කේන්දරය ගැන කතා කරලා වැඩක් නැහැ අපි මෙහෙම කියමු විදේශගත වෙලා ඉන්න දරුවන්ට ඉතාම සුබයි මෙරට ඉන්න දරුවන්ට ඉතාම සුබයි ඒ වගේම තරඟ විභාග ආදියට සූදානම් වෙන ලකලෑස්ති වෙන 2024 දී අභියෝගාත්මක පරීක්ෂණ වලට මුහුණ දෙන්න ඉන්න ඒ වගේම උපාධි වලට ලෑස්තිලා ඉන්න උසස් අධ්‍යාපනයේ තවදුරටත් තමන්ගේ නිම්වලලු පුළුල් කරන්න හිතාගෙන ඉන්න ඒ වගේම විදේශගත වෙලා අධ්‍යාපනයක් ලබා ගන්න ඉන්න දුවා දරුවන්ට ඉතාම සුපිරිම සුබම කාලවකවානුවක් කියලා තමයි කියන්න තියෙන්නේ මේක ඉතාම ජයෙන් ජය ඇති වෙන යෝග බල ඇති වෙන හොඳම කාලයක් එහෙමනම් මොනවද තව අඩුපාඩු තියෙන්නේ කියලා කියන්න පුළුවන් එහෙමනම් ඔබගේ ජීවිතේට සුබම කාලයක ආරම්භය තමයි මේ තව එකක් තමයි මම වැඩිපුරටත් කියනවා ඔබට මේ වෙලාවේ ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂා කරගන්න කේන්ද්‍රයේ පරීක්ෂා කරන ඔබගේ උපත්ති ග්‍රහචාරය කොහොමද තියෙන්නේ ඒ තුල ඔබගේ හොඳම ග්‍රහය ඔබට ලග්නෙට උදව් කරන ස්පොන්සර් කොතනද ඉන්නේ බුධ ග්‍රහතුමා ලග්නාධිපතියා කොතනද ඉන්නේ සිකුරු ග්‍රහයා කොතනද ඉන්නේ ගුරු ග්‍රහයා කොතනද ඉන්නේ කියලා බලන්න ඒ වගේම ඔබ ඒ අතීතයේ ඉඳලා මේ ගමන් මාර්ගයේ ආපු තැනදී ඔබ වර්තමානයේ ඉන්නේ කොතනද මේ තුල ගොඩනගාගෙන තියෙන වර්තමානයේ එතනින් එහාට වර්තමානයේ තුලින් අනාගතයේ ඔබ කොතනටද යන්නේ මොකද යහපත් අතීතයක් තිබ්බොත් වර්තමානයේ යහපත් වෙනවා වර්තමානයේ යහපත් නම් හොඳ අනාගතයක් තියෙනවා අපිට කවදාවත් නරක අතීතයක් තුලින් යහපත් වර්තමානයක් ගොඩනගා ගන්න බෑ එහෙමනම් ඔබගේ ජීවිතයේ ඇත්තටම ඉතාම සුබම කාලයක් තුල මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා ඔබට ගුරුගේ මහදශාවක් මං ඉස්සලා ආපු තැනට එන්න ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂා කළා ඒ අනුව ත්‍රිරාශික ගණිත ක්‍රමයට ඔබගේ කේන්ද්‍රය හදලා තියෙන විදියට ඔබට මේ වෙලාවේ යන මහදශාව ගුරුගේ මහදශාවක් නම් දීපල යාන වාහන ධනලාභ ඒ වගේම VIP සැලකිලි යන යන තැන උසස්ම අයගේ උදව්පකාර ඒ වගේම ආර්ථික තත්ත්වය යහපත් වෙන එකත් ඒ වගේම මේ කාලේ මංගල කිංකිණි හැඳ වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට ඔබට රාහු මහදශාවක් තියෙනවා නම් විදේශගත වෙලා ඉන්න ඔබගේ ආර්ථික තත්ත්වය ඉතාම ඉහළින් දියුණුවට දියුණුවෙන් දියුණුවටමපත් වෙනවා. ඔබගේ සතුරෝ මිතුරෝ වෙනවා. ඔබට අරියාදු කරපු අය ඔබගේ ඉස්සරහා ඇත්තරම කෙනාන පයට පැගෙන දූවිලි වගේ හැල්ලු වෙනවා. ඒ වගේම තමයි මේ රාහුගේ මාරුව දේශපාලන ශේත්‍රයේ ප්‍රභූවරුන්ට ඒ වගේම උසස් පෙළ ව්‍යාපාරිකයන්ට ඒ වගේම ආනයන අපරායන වැඩ කටයුතු කරන සියලුම දෙනාට ජය ජය පිට ජය හිමි වෙන කාලයක් ඒ වගේම තමයි දෙයි හාමුදුරනේ ඔබට සිකුරු මහදශාවක් ගත වෙනවන ඔබගේ රූප ශෝභාව පවා වෙන ඉතාම පෙනුම තියෙන රූප ශෝභාව සම්පත්තියක් ඇති වෙනවා ඒ වගේම පෙනුම පවා වෙනස් වෙනවා ඒ වගේම කහට හරි ගිය පහුගිය කාලේදී දැක්ක අයට අඳුර ගන්න පවා අපහසු විදියට ඔබගේ රූප සම්පන්නිය වෙනස් වෙලා ඔබ ඇත්තටම කියනවා නම් ඉතාම හොඳම තත්ත්වයකින් ඔබ ජීවිතේ ජයග්‍රහණයකට පත් වෙනවා ඒ වගේම සඳු මහදශාවක් ඒ වගේම බුද මහදශාව ගුරු මහදශාවක් කොටින්ම කියනවා නම් සෙනසුරු මහදශාවක් ගියත් ඔබට හානියක් නැහැ මේ කර මෙච්චර මං කටකඩෙනකල් කියද්දි YouTube එකේ කට්ටිය කියයි අනේ වසන්ත මහත්තයා මිතුන ලග්නෙට කිව්වා ටිකක්
මේ ස්පීඩ් වැඩි ටිකක් වතුර ටිකක් බීලා කතා කරන්න කියලා. ඉතින් දෙයහමරේ මීටත් වැඩිය මෙච්චර කියලාත් ආයි මූසලකමක් තියෙනවනම් ඇත්තටම කේන්ද්‍රය තුල මොනවා හරි යම් තැනක වැරද්දක් ඇති. ඒත් ඒ වැරද්ද සමහරට ඔබගේ කේන්ද්‍රය තුලින් එන්න පුළුවන්. ඔබ විවාහ වෙලා ඉන්න භාර්යාවකින් එන අපලයක් වෙන්න පුළුවන්. දරුවන්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්න ස්ථානයේ දෝෂයක් වෙන්න පුළුවන්. මිනිහෙකුට වරදින්න ඇත්තටම කියන්නේ එයාගේ කේන්ද්‍රය විතරක් නෙවෙයි අනිත් දේවලුත් සෑහෙන සාධක බලපානවා. महाजन संपते मुल अग इंदल मुलट गेलपील इंग्लिश अक्षर गेलपन तम प्रधान दिन हम अन्े वे तम मनुष्य उपरीम करदर वेन्द हेतु तम मुल इंदल मे मम के मे हेमदे वास्तु दोस दर्वांग दोस तमंग दोस मे आत्मे करपु मे पौपिंद हेमदे आत्म बलपान थिंग मम के उन्न क्यू आगे पड पड प्रश्न का एक दिगट कथा लगी थिंग कोहम वेत ओबट स्पह दिलवगत्तम मे ग्रहचारे ताम शोभमान चंद्र लग्न केतु हतरे इवागेम सिकुरु पाहे बुध हते नेद रविकुज हाये शनि नामे राहु दाहे गुरु थिंग होंदम ग्रहचार्य ओबट सुबाय ओबगे जीवित सुबाय अनागते तुले रुवन मालिका पहलवे एंट्रत एवागे में दिदा सीसी हतरत अलुद गमनक आरंभ करांडत ओबगे जीवित वासनाव शक्ति लबिनो हबै मम के अन्य कल दुटु कल वाले ही गंड मुगद हेमदा मने हेमतन मने ग्रहचारे उनत विनास वेंड पुलुवां तव हते इन्न बुद अटट गियोत लग्नाधिपति आटे मे काले तिबन दे अनित मासे नैति वेंड पुलुवां इंद हेमदे अक्म कल्पना करला वेड कटयुतु करंड ओन एहेनां ओबगे केंद्रे परीक्षा कर गंड ओन नां माव गंपा नगरे वोट सिटी सापु संकीर्णे सिव्वेन महलेदी माव मुनगहेंड पुलुवां एहेमन बलला ओबगे जीविते अनागते संबंधो साकच्छा करन्न पुलुवां एहेनां ओबट सुभ वेवा जय वेवा तुन्रुवन सतु अनंत गुण बल जीवितेट आशीर्वादयक्म वेवा 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 किल प्रार्थना करन ओबट सुपत्ना तिरुवन सरणई कटक लग्ने ओबट मे हेमदाम हुंदक कियनकोट नरक दहयक कियनो वसंत महत्या इपा वेला वसंत महत्या देक्क वेलाक मोनवा करा इद्दन्ने नेद कटक लग्नेट हेमदाम किव्वा मोकक् हरि ऐंडियावक् एक्क इतिन मे තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අර හැමදාම කියන වගේ අෂ්ටමේ රාෂ්ට්‍ර කපලේ. නමුත් මේ 2023 දෙසැම්බර් මාසය තුල මේ කටක ලග්නය හරහා වැටලා තියෙන මේ ග්‍රහ තත්ත්වය ගැන ටිකක් සතුටු වෙන්න පුළුවන්. නේද? ඒ සතුටු වෙන්න පුළුවන්. නේද කිව්වම මම ඔයාගෙන් අහන ඔයාලා දන්නේ නැහැ නිකු මොනවද පිහ වෙලා තියෙන්නේ කියලා. ඉතින් लग्न भावेट तुन्वेन्नेट केतु एवागेम सिकुरु ग्रहया हतरवेन्ने रवि कुज योगे पस्सेन्ने पिहिट्लतीन एवागेम बुध ग्रहया हायवेन्ने एवागेम शनि ग्रहया वेनदा वागेम अष्टमे राष्ट्रक अपलयक उदाकरमिन अटवेन्ने गमन करद्दी राहु ग्रहया नमवेन्ने गुरु दहये लग्नाधिपति चंद्रया दोलोस्वेन्ने इथिन चंद्रया दोलोस्वेन्ने सिटियत दवस देक्कट वगे समय पोड्डक කරදර බාධක චිත්ත පීඩාව තියෙන්නේ ඔබට ඒකට අමතරව ගත්තම ඔබට ඊටාම සුවිශේෂී වරප්‍රසාදයක් සහිතව ඔබගේ ජීවිතය වෙනස් වෙනවා දෙසැම්බර් මාසේ ඇත්තටම කියනවා නම් මේ මාසය තුල ඔබ පූර්ණ වශයෙන්ම මානසික සුවතාවේ උපරිම ආරක්ෂා කරගන්නවා ඒ කියන්නේ හිත හොඳට තියෙනවා හිත නරක් වෙලා නැතිබ හැම දෙයකින්ම මොනවා කරන්න ගියත් හිතේ තමයි ආකූල ව්‍යාකූලතාවය තිබේ. අපි කිමු ගෘහ ජීවිතේ ඔබගේ ආර්ථික තත්ත්වය මේ හැම දෙයකටම බලපාන්නේ මේ ග්‍රහයන්ගේ තත්ත්වය. ඉතින් කටක ලග්නේට විතරක් නෙවෙයි ඕනෑම ලග්නයකට. නමුත් මම කියනවා මේ වෙලාවේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් සිත් සමුදාය යහපත් වෙනවා. ඒ වගේම තමයි ටිකක් කලින් තරහ වෙලා ගිය කට්ටිය කලින් ඔබට ගෙන් අයින් වෙලා ගිය කට්ටිය නැවත වාරයක් ඔබට මුණ ගැහෙන්න තියෙන කාලේ වැඩි. ඒ වගේම මේ කාලය තුල ඒ අය ඔබට නැවත වාරයක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එවන්න පුළුවන්. ඒ වගේම කැඩෙන්න යන මගුල් කැඩෙන්න නැතුව බේරෙනවා. ඒ වගේම තමයි දුර්වල වෙලා ඉන්න ඔබට මේ වෙලාවේ මහානුභාව සම්පත්තියක් එක්ක ජීවිතේ යහපත් සම්පත උදා වෙනවා. ආර්ථික තත්ත්වය දියුණු වෙනවා.
කරන කියන කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබට ටිකක් මේ දවස්වල නිර්මාණශීලීත්වය ඒ වගේම ඔබට හිතලා දෙයක් කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන මේක මේක ව්‍යාපාර කටයුතු කරන ඒ වගේම ඉගෙන ගන්න දුවා දරුවන්ට සුවිශේෂී පණිවිඩයක් ඒ වගේම විදේශගත අධ්‍යාපනයත් ඔබට ලැබෙන්න තියෙන වාසනාව ඉහළින්ම තියෙනවා. මේ ඒ වගේම තමයි ඔබගේ කේන්ද්‍රීය පරීක්ෂා කරගන්න සිකුරු මහ දශාවක් ගුරු මහ දශාවක් රාහු මහ දශාවක් කේතුගේ මහ දශාවක් උනත් මහා පරිමාණයෙන් අපල කරන්නේ කුජ මහ දශාව තියෙන අයට භූමි ලාභ සප සම්පත් වගේම නිවාස ලාභ හිමි වෙනවා වාහන ලාභ හිමි වෙනවා ඒ වගේම විදේශගත අධ්‍යාපනය ලබන්නට හොඳ ශිෂ්‍යත්වයක් එක්ක යන්න පුළුවන් රාහු මහ දශාවන් ගත කරන අයට ගුරු මහ දශාව ගත කරන අයට මේ වෙලාවේ ජයෙන් ජයයි ආර්ථික තත්ත්වය යහපත් වෙලා සමාජයේ ඒ උතුම් පිළිගැනීම ඔබට හිමි වෙනවා කියලා මම කියනවා. ඉතින් මේකත් එක්ක ඔබගේ ජීවිතයේ යහපත් තත්ත්වයකට පවතිනකොට හැම දෙයකම ඔබගේ සුපිරිසිදු ජීවිතේ මූලික වෙනවා. ඉතින් ඔබ බලා ගන්න ඔබගේ කේන්ද්‍රය ගුරු මහ දශාවක් යනවාද සිකුරු මහ දශාවක් යනවාද කියලා. ඉතින් මං කිව්වර කැඩෙන්න යන මංගල්‍ය එකතු වෙනවා කියලා. ඒ වගේම ඔබගෙන් තරහ වෙලා ඉන්න අය ඔබට නැවත වාරයක් ඔබට ආරාධනා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට විශේෂිත දෙයක් තමයි සෙනසුරු මහ දශාවක් නැත්තම් අවිවාහක ඔබගේ මංගල සිහිනයේ යථාර්ථයක් ඇති වෙන්න පුළුවන්. මේක ඇත්තම කතාව කියනවා නම් කටක ලග්නයේට දැන් තියෙන ග්‍රහචාරයේ අනුනන් දෙයියාමින් කසාද බැඳලා හිටියත් මේ කවුරු හරි ඔබට මේ මංගල කෙසේ වෙතත් මොනවා හරි මේ සම්බන්ධයකට පෙළඹෙන විදියට යම් කිසි විදියකින් එකතු වෙන්න පුළුවන්. මේක ඒ જાතියේ ග්‍රහචාරයක් ඇත්තටම. ඔබ ඇත්තටම කියනවා නම් කටක ලග්නයේ ඔබ මේ වෙලාවේ තියෙන අතිශෝභමාන ග්‍රහචාරයත් එක්ක වැරහැලිය නම් ගියත් ඔබ මහා පරිමාණයෙන් සුන්දරත්වයේ ඉස්මතු වෙලා පේනවා. පිරිමි ළමෙක් නම් ඊටාම කඩවසම් මේ වගේම ගැහණු දරුවෙක් නම් ඊටාම සුන්දර රූප ශෝභාවක් මේ කාලේ තියෙනවා. අෂ්ටම ඒ රාෂ්ටක අපලයක් තියෙද්දි ඔබගේ රූපය බබලනවා ඔබගේ ගතිගුණත් බබලනවා ඔබ හොඳ කෙනෙක් බවට පත් වෙනවා. මේ මාසය නම් ඇත්තටම බැලු බැල්මට හැම ලග්නයකටම මගෙත් මූණ දෙක කරගෙන කියන්න නැතුව ඇත්තටම හොඳට කතා කරන්න පුළුවන් ලග්නය ගැන. ඉතින් මේවත් නැතුව ඔබ ඇත්තටම කටක ලග්නය ඔබ මේ වෙලාවේ යම් කිසි විදියකට පීඩාවට ලක් වෙලා ඉන්නවා නම් ග්‍රහචාරයේ වැරද්දක් තියෙනවා නම් ඔබගේ කේන්ද්‍රය තමයි පරීක්ෂා කරගන්න ඕන. මම පොදුවේ කිව්වේ ග්‍රහචාරයට හොඳයි කියලා. අපි කේන්ද්‍රේ පරීක්ෂා කරලා බලමු. ඔබට මාව මුණගැහෙන්න පුළුවන් ගම්පහ ප්‍රදේශයේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වන මහලේදී ඔබගේ කේන්ද්‍රේ පරීක්ෂා කරලා එතනින් එහාට ඔබගේ අද දවසෙන් හෙට දවස කොහොමද යන්නේ කියලා කල්පනා කරලා බලලා ඔබගේ ජීවිතය සැලසුම් කරගන්න පුළුවන්. එහෙනම් ඔබට සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැක ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න. රාව නැස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක හා පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව නැස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජන හදවත් තුල නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරිපාර දකින්න. ව්‍යාපාර නාම, පුජ්‍යල නාම, සුබ නැකත් ඔබගේ ග්‍රහාපලවලට මැණික් පැලඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුල විශ්වාසයේ ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා. 0777539481 0772589916 සිංහ ලග්නය ඔබට දෙසැම්බර් මාසය කොයි වගේද? දෙසැම්බර් මාසය තුල ඔබගේ භූමිකාව කොහොමද? ඉතින් අපි කතා කරනකොට ඇත්තටම කියනවනේ සිංහ ලග්නයට 2023 වර්ෂයේ පුරාවටම සෑහෙන්න බාධක කරදර අභියෝග විටින් විට විටින් විට එල්ල වුණා. විශේෂයෙන්ම අපි කතා කරොත් මේ අවුරුද්දේ විශේෂයෙන්ම අප්‍රේල් මාසය, මැයි මාසය ඒ වගේම ගත වෙච්ච පහුගිය මාස මේ අපි නොවැම්බර් මාසේ ඉඳලා කතා කරන්නේ, අපි දෙසැම්බර් මාසය ගැන කතා කරන්න යන්නේ. පහුගිය මාස 4 පුරාවටම නැති පාත්‍ච්ච නැති මරාලයක් නැහැ සිංහ ලග්නයේට.
මේක ඔබගේ කේන්ද්‍රේ මම පොදු පලාපලයක් කිව්වත් අබ ඔබගේ කේන්ද්‍රේ කොපමණ උපත් කේන්ද්‍රේ කොපමණ බලවත් කේන්ද්‍රයක් වුණත් මේ ප්‍රශ්න වලට ඔබ මුහුණ දෙන්න ඇති එහෙම නැත්නම් ඔබගේ මේ වර්තමානයේ ඔබ කොච්චර හොඳ මහදශාවක් ගත වුණත් ඔබට මේ වගේ කරදර නිසා ඔබට ලැබෙන්න තියෙන දේවල් අහිමි වෙලා ගිහිල්ලා ඇති සාමාන්‍යයෙන් ගත්තම කේන්ද්‍රයක අපි එක කේන්ද්‍රේ දැන් අපි දන්නවා අපි දන්නවා සමහර අය දැන් අපෙන් කේන්ද්‍ර බලන්න එන කට්ටිය දැන් බලන්න එන ආදරණීය අපේ ඔබ තමුන්නාන්සේලාගෙන් අය අහනවා මහත්ය රාහු මහදශාව තමයි හොඳයි කිව්වේ අපලයි කිව්වේ නමුත් දැන් ගුරු මහදශාව යන්නේ ගුරු මහදශාව තුල මෙච්චර ප්‍රශ්නයක් වෙලානේ ගුරු මහදශාව ගත කරද්දිත් මේමනේ කේ මහත්ය මම කේතු මහදශාව තමයි මෙපමණ කාලයක් ගත කරේ දැන් මෙතන ඉඳලා බුද මහදශාව යනවා කියන්නේ දැන් බුද මහදශාවත් මාස 3ක් 4ක් ගත වෙලා අවුරුද්දක් වගේ ගත වෙලා තියෙනවා අවුරුද්දයි මාස 3 4ක් ගත වෙලා තියෙන තාම ප්‍රගතියක් නැහෙනි අන්න එතෙන්දි තමයි කියන්නේ මේ සමහර වෙලාවට එහෙම වුණා නම් අර හොඳ මහදශාවක් යද්දිත් කේන්ද්‍රයට බලපාන වර්තමාන ග්‍රහ තත්ත්වය වර්තමාන ග්‍රහචාරය ඔබට යම් කිසි විදියකින් නරක විදියට බලපාන්න පුළුවන් ඒක ගැන කියන්න ඕන ඒක ඇත්තම කතාව යම් කිසි විදියකින් හානියක් අපරාධයක් ඒ විදියට බලපානවා ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබගේ ජීවිතය ගත කරද්දී සිංහ ලග්නේ ඔබට දෙසැම්බර් මාසයේ ඒ ग्रह सिम उबगे लग्ने हर मुन आकार केंद्र गतवेलती के कल्पना के लिए बेलव केतु ग्रहया दिव्याण्य शिखु ग्रहया तुन्वेण्य रविकुज योग्य हतरवेण्य बुध ग्रहया पसन्े शनि हत्वेण्य राहु अटवेण्य गुरु नमवेण्य इवागे मतमाय मेन्न मेवेलावे ओबट चंद्र कुलसेन्य पीहिटलातीन इथिंग मे तत्क उबगे जीवितेट यहापत संपत बलापुरत्व उदावेन यहापत्म कालेक अरुणालुदकिंड उबगे वासनावतीन एहमन मे मासे अतुलत विशेषम कियांडुन नरक ग्रहचार्य कावत मिपमन कालेक दिसंबर मासे अतुल उबट सहेंड उबव इदिरियत गन्न उबगे जीविते यहापत करन ग्रहचार्यक यदिला तेनो वेक विदेशगत वेला इन्न ओबटत इताम सुबाय एवागेम तमाय 2024 अवुरुद्ध अभिमुव इन्न ओबगे जीवितेट इताम यहापत बलापुरुट्टु इटुवेन्न यहापत बलापुरुट्टु इष्ट सिद्ध वेन्न होंदम कालयक विदियटत कियन्न पुलुवन एहेमनम मे काले तुल ओब करन कियन देवल तुल ओबगे विमुक्तिकामी गमन इदिरियट यनवा कियन एक मम विशेषयेन्म ओबट कथा करला कियनवा इतिं ओबट मे वेलावे ओबगे केंद्रे परीक्षा करला बलन्न विशेषयेन्म ओबट सिकुरु महदशावक एवागेम सिकुरु महदशावक गत करनवा नम पूर्ण जन प्रसादे ओबगे नम बबेलीम इवागेम ओबट कल्पहु वेलागिय विवाह कटयुतु नवत इक्मान्वीम एवागेम इगनीमे कटयुतु यहापत्वीम एवागेम ओबगे देपल संबंधव तीन आरौल निराकरणे वीम आदिय सिद्ध वेनवा एनतत् ओब समहर आयट दिरवन्नति केनेक वेला तीटियानम ओब ए आयट සාමාන්‍යයෙන් අල්ලන්නේ නැතුව ඔබට ටිකක් ඔබව ටිකක් ඒ අයත් එක්ක යම් කිසි විදිහකින් මේ අර්බුද තියෙන කෙනෙක් බවට පත් වෙලා තිබ්බනම් ඔබට මේ මේ අයත් එක්ක යම් කිසි යහපත් සම්බන්ධකම් ගොඩනගාගෙන ඔබට ඒ කටයුතු කරගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔබට හොඳයි කියන එක තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. ඉතින් මේ ආකාරයට මේ විදියට ඔබට සුබ පණිවිඩ තියෙනවා. ඒ වගේම බුද මහදශාවක් ලැබෙනවා නම් පූර්ණ වශයෙන්ම කියන්න ඕන ඉගෙනීමේ කටයුතු කරන දුවා දරුවන්ට යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා. ඉගෙනීමේ කටයුතු වලට ඉතාම සුබයි හොඳ පණිවිඩයක් ඇත්තටම ඒ තුලින් ලැබෙනවා කියන එක කියන්න ඕනේ. ඒ වගේම බ්‍රහස්පති මහදශාවක් ගත කරනවා නම් විදේශ සංචාර උසස් අධ්‍යාපන කටයුතු විවාහ කටයුතු කෙරෙන යෝගයක් කියදෙනවා තියෙනවා. එහෙනම් ඔබට සුබයි.
ඔබට ඇත්තටම කියනවා නම් සුභයි ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරලා බලන්න කේන්ද්‍රය තුල පරීක්ෂා කරලා ඔබගේ ජීවිතේ යහපත් හෙට දවස ගැන හොඳ තීන්දුවක් තීරණයක් ගන්න පුළුවන් විදියට ඔබගේ ජීවිතේ යහපත් කරගන්න පුළුවන් එහෙමනම් මේ ආකාරයට ඔබගේ ගමන හදාගෙන ඉදිරිය සාක්ෂාත් කරගන්න යහපත් කරගන්න ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න මට කියලා පුළුවන් දැන් මම ගම්පහ ප්‍රදේශයේ ගම්පහ නගරයේ වෝඩ් සිටි සාප්පු සංකේන්නේ සිවුවන මහලේ මාව මුණ ගැහෙන්න පුළුවන් මගේ කාර්යාලයේදී ඔබගේ ජීවිතයට සුබ පණිවිඩය ලබා ගන්න හෙට දවස කොහොමද කියලා දැනගන්න ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න ඒ වගේම වර්තමානයේ මාව මේ පලාපලේ අහන සිංහ ලග්නේ අයිට කියන්නේ ඔබගේ කේන්ද්‍රය බලන්න බලලා මේ තුල ඔබ ගොඩනගලා තියෙන වර්තමානයේ ඒ වගේම අතීතයත් එක්ක ගොඩනගලා තියෙන වර්තමානයේ වගේම මෙතනින් අනාගතයේ කොතනටද කියන එකත් බලා ගන්න පුළුවන් එහෙනම් ඔබට සුබ වේවා ජය වේවා ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි කන්‍යා ලග්නේ ඔබට कोई वगे दिदहस विसितुने डिसेंबर मासे इतिंग अपी कथा करने कोट आयत अतीतेट गिहल बालने कोट दिदहस विसितुने में अपी एकोलोसन मासे इन्नी अपी दें पिय नगंडे अन्ने दोलोसन मासे एट वसरक इवर वेला वसरक අභිමුව 2023 වර්ෂය අවසන් වෙලා 2024 අභිමුව තමයි අපි ඉන්නේ. එහෙමනම් අපි මේ ගමනත් එක්ක අපි මේ තත්ත්වයත් එක්ක කොහොමද ඉදිරිය අපි කටයුතු කරන්නේ? අපේ අනාගතේ කොතනද? මෙතනින් එහාට අපි කොතනටද කියලා කියන්න පුළුවන්. එහෙනම් අපිට හිතන්න පුළුවන් මම විශේෂයෙන්ම කියන්න ඔබට කන්‍යා ලග්නේ ඔබට මම 2023 වර්ෂයේ පුරාවටම පලාපල කිව්වේ ඇතරම කියනවනේ මූණ කජුල් මේ කරත්තෙට අහුවෙච්ච කජුල්ෙල්ල වගේ කරගෙන කිසිම ප්‍රබෝධයක් නැහැ මූණේ කිසිම කාන්තියක් නැහැ මේ ග්‍රහචාරය කන්‍යා ලග්නෙට තියෙන විදිය දැක්ලා හැමදාම හොඳ ග්‍රහචාරයක් තිබ හොඳ ග්‍රහමාරුවක් වුණත් ඒක කැපෙන විදියට ග්‍රහය 10 දිනක් විතර අනිත් පැත්තට හරහට ඉන්නවා ඒ කියන්නේ ඒ තරමටම මේ නිකන් කිසිම මේ ගෝ එකක් නැහැ ඉතින් මට මං කියන්න ඕන මේ පහුගිය කාලේ ආස මේ මම පහුගිය මගේ වැඩසටහන ගත්තොත් අන්තිමටම දාපු වැඩසටහන මයික තම්නේල් එකේ තිබ්බේ මේ උඩු යටි කුරණු කරන ග්‍රහචාර ග්‍රහ තත්ත්වයක් තමයි රවි කුජ මාරුව ගැන මම කිව්වා ඒකෙදි මම මට විනාඩියක් දෙකක්වත් මම කියනවා විනාඩි දෙකකට ආසන්නව තමයි මම පලාපලේ කිව්වේ ඒකට හේතුව තමයි මට ඒ ග්‍රහ මාරුව ඇත්තටම සුබයි කන්‍යා ලග්නෙට ඉතාම සුබයි. ඒ කියන්නේ මේ දැන් දවස් ගානකට කලින් වෙච්ච මේ කියන්නේ නොවැම්බර් මාසේ 16 17 වෙච්ච ග්‍රහ මාරුව. දැන් අපි කතා කරන්නේ මෙතන මේ අපි මේ කතා කරන්නේ මෙතන ඉඳන් දෙසැම්බර් මාසේ පලාපලේ කියන්නේ. කියන්නේ ලබන මේ කියන්නේ 2023 දෙසැම්බර් මාසේ. ඒකෝ 2024 ලබන්න තියෙන දවස් මේ දෙසැම්බර් ඉවර වෙච්ච ගමන් 2024. ඒකෝ 2024 ලෑස්ති වෙනකොට මං අන්තිමේටම ලැබපු ඒ ග්‍රහචාරිදී මං විනාඩි දෙකයි කියන්නේ. ඒ කියන්නේ මං මෙච්චර කාලෙකට ඇත්තටම කන්‍යා ලග්නෙට දැක්කේ ඇත්තටම බොහෝම අර්බුදකාරී බොහෝම ගැටලු පිරිච්ච බොහෝම ඇත්තටම කියනවා නම් प्रश्न वाली मिर्किच्च ग्रहचार्यक तमय देखे इति मठ एत्रम संतोषाई अवंको ओबगे जीविते एट पलापल केन ओबगे जीविते अत्तेक गहट पोत्त वगे बेंदिच्च ओबगे जीविते रुदिरे हा समान लेट ले वगे බැඳිලා ඉන්න මම ඔබගේ මේ මගේ ඇත්තටම මගෙන් සල්ලි දීලා කේන්ද්‍ර බලනවටත් වඩා මගේ මේ පලාපලයක් අහලා ඔබගේ ජීවිතය ආලෝකමත් කරගන්න පණිවිඩයක් ඔබගේ ජීවිතයට ලැබෙනවා නම් මං කියන දෙයින් හොඳ දෙයක් ඔබට වෙනවා නම් මගෙන් පලාපල බැලුවත් කමන්නේ මගේ මේ දේ අහලා ඔබගේ ජීවිතය යහපත් කරගත්තොත් ඒක මම මගේ මතු ආත්මයට හොඳයි මගේ මගෙන් යැපෙන අයට හොඳයි
මගේ යැපෙන දුවා දරුවන්ට මගේ පවුලට හොඳයි මගේ දරු පවුලට හොඳයි ඒ වගේම මගේ ආත්ම විමුක්තියට මං යන තැනකට කරගන්න පිනක් විදියට තමයි මං ඒක සඳහා මේ හිතේ තියෙන්නේ ඉතින් මම කියනවා මට එච්චර සන්තෝෂයි මම බොහොම සංවේදීව කාරණාවක් කියන්නේ ඇත්තටම මේ රටේ රට තුල මේ රටේ හිටපු රාජ්‍ය නායකයන්ට පවා ලබාගත් බලය නැති වුණ කාලයක් තිබ්බා ඒ කියන්නේ ඒ ග්‍රහචාරයේ ඒ ආකාරයේ කන්‍යා ලග්නේ දේශපාලනය කරන කන්‍යා ලග්නේ ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉන්න කන්‍යා ලග්නේ විවිධ ශාස්ත්‍රවල ඉන්න සියලුම මේ රටට සේවයක් මහා මෙරක් වගේ සේවයක් කරපු අයව සමහර වෙලාවට මිනිසුන්ට අද අමතක වෙලා තිනවා ඒකට හේතුව තමයි ඒ අය ගෙනාපු ග්‍රහචාරය මම මේ පක්ෂය පාටක් ගැන කියනව නෙවෙයි ඇත්තටම කියනවා නම් ග්‍රහචාරය තුල ඇවිල්ලා තියෙන ඒ තත්ත්වය ඉතින් ඒකත් එක්කත් මේ බලපෑම එල්ල වෙලා තියෙනවා ඉතින් මං කන්‍යා ලග්නෙට ඔබට කියන්නේ මට අර පහුගිය කාලේ ග්‍රහචාරයේ දැක්කම ඇත්ත වශයෙන්ම සතුටට කාරණාවක් මගේ හිත බොහොම පිරීලා ගියා ඇත්තටම කියනවා නම් මේ වෙලාවෙත් එහෙම තමයි කන්‍යා ලග්නෙට ශෝභමාන ග්‍රහචාරයක් තියෙන කේතු ලග්නේ ඉන්නවා සිකුරු තුලා රාශිය දෙවැන්නේ ඉන්නවා ඒ වගේම රවි කුජ යෝගයක් යදිලා තියෙනවා තුන්වැන්නේ ඒ වගේම බුධ ග්‍රහය ලග්නාධිපතිය හතරවැන්නේ ඉන්නවා සෙනසුරු 6 රාහු 7 ගුරු 8 චන්ද්‍රයා 10 මේ ග්‍රහචාරයේම ඇති ඔබට ඔබගේ ජීවිතයේ සියලුම කරදර දුර වෙලා යන්න එහෙනම් අපි මේ වෙලාවේ ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරලා බලමු ඔබට යහපත් තත්ත්වයක් තියෙනවද මේ තුලින් ඔබ ගොඩ නැගෙනවද කියලා එහෙමනම් අපලයක් තියෙනවනම් ඒ අපලේ අපි මර්ධනය කරගන්න අපි යම් කිසි දෙයක් කරමු සුබ දෙයක් තියෙනවනම් සුබ වැඩි දියුණු කරගන්න අපේ ක්‍රියාමාර්ග අප්‍රතිහත ධෛර්යයෙන් අපි වැඩ කටයුතු කරමු එහෙමනම් ඔබට සුබයි ඔබගේ මංගල කටයුතු සාර්ථක වෙනවා ඔබගේ ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක වෙනවා දුවා දරුවන්ගේ කටයුතු සාර්ථක වෙන ගමම්ම 2024 මූණ දෙන්න තියෙන සියලුම අධ්‍යාපන කටයුතු ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න දැන් ඉඳලා සැලසුම් සකස් කරගෙන ඉදිරි ගමන සාක්ෂාත් කරගන්න පුළුවන් එහෙනම් ඔබට වාසනාවන්ත අනාගතයක නිම්වලලු පුළුල් කරගන්න පුළුවන් හැබැයි මේ ටික කාලේ මේ දින 30 තීර්ණාත්මක දින 30ක් විදියට හඳුන්වන්න පුළුවන් මම වැල් බයිලා ගහන්නේ බමලේ වැල්ලේ කරකිනවා රෙද්දස්සේ කරකිනවා කියලා මම නරකද මේ නිකන් අමුතු දේවල් කරලා සුරංගනා ලෝකම වන්නේ ඇත්තටම ඔබගේ ජීවිතේට සුබ පණිවිඩයක් මොකද්ද හැංගිලා තියෙන හැංගිච්ච වාසනාවක් කොහෙදෝ තියෙන තමන්ගේ පෙර පුිනක් පෑදෙන වාසනාවන්ත කාලයක් දෙයි හාමුදුරනේ හැංගීමකින් කියන්නේ මගේ පලාපල ආපහු පලාපල මාස 10කට 12කට කලින් ගිහිල්ලා කන්‍යා ලග්නෙට කිව්ව කතාව බලන්නකෝ මූනේ ලේ කඳුලක් නැතුව මෙලව රහක් නැතුව කිව්ව කතාවට අද ඇත්තටම කියනවා නම් හදවතින්ම සතුටින් කියන්නේ මේකත් එක්කම ඔබගේ කේන්ද්‍රය වෙනස්ුන් නැත්තම් ඇත්තටම යකෝ ජ්‍යොතිෂයත් බොරු මම කියන්නේ මම හැම කියනවා මේ හම්බ කරන් කරන ශාස්ත්‍රයේ පල්ල කියන්නේ ඇත්තටම මේ කාලය ඔබට සුබයි ඔබගේ ජීවිතයට වාසනාවන්ත අනාගතයක් ලැබෙන්න ඕන කාලේ කේන්ද්‍රේ පරීක්ෂා කරලා බලමු ඒකත් එක්ක මොනවද ඔබගේ උප්පත්ති ග්‍රහචාරයේ තියෙන්නේ කියලා එහෙමනම් තව දෙයක් මතක් කරනවා මාව මුණ ගැහෙන්න පුළුවන් ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වන මහලේ මගේ කාර්යාලයේදී ඒකක් මතක් කරමින් ඔබගේ ජීවිතයේ සුබ වේවා මේ වාසනාවන්ත ග්‍රහචාරයත් එක්ක යම් කිසි දෙයක් මම ඉස්සෙල්ලා කිව්වාගේ මගෙන් බැලුවත් නැතත් ඔබ මගේ මේ වචනේ අහලා ඔබගේ ජීවිතය ආලෝකමත් කරගන්න පුළුවන් නම් ඒකම මං යන තැනට මං කවදා හරි මේ ලෝකෙන් සමුගෙන යන දවසට මගේ පිනට එක් අහුවෙයි ඒක ඔබට සුබ වේවා ජීවිතයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි තුලා ලග්නේ තුලා ලග්නේ ආදරණීය මගේ ප්‍රේක්ෂක ඔබ තමුන්නාන්සේලාට ඉතාම සුබ පණිවිඩයක් තමයි මම කියන්ට යන්නේ එහෙමනම් මං දන්නවා මම මේ වෙලාවේ මගේ හිතේ මෑවෙනවා මේ මං කේන්ද්‍ර බල්පු තුලා ලග්නේ ආදරණීය අය ආදරණීය මිනිසුන් මේ ඒ වගේම කුඩා දරුවන්
संबंध मंकीपु देवल अनागते गु देवल तुला लग्न एतन पहुगे काले गुणत्न अगुणत्न पतोल वगे काले अक्तम तिब्बे थिंग दंग मेन्न मे वेला ग्रहचार्य एतरम अमुकुम डुमुकु अमल डुमल वेला एतम कियनवा मेन्न मेहवागे ग्रहचार्य थिंग एतम शुभम शुभ पणिमिड එක්ක ඔබගේ ජීවිතයට සුබපතමින් තමයි මම කතා කරන්නේ මේන් අහගන්නකෝ තුලා ලග්නේ ඔබගේ ග්‍රහචාරයේ තියෙන විදිය සිකුරු ග්‍රහයා ලග්නේ රවි කුජ දෙවැන්නේ බුධ ග්‍රහයා වික්‍රම ස්ථානයේ සෙනසුරු ගෝචරෙන් තාම පස්සැන්නේ රාහු හයවැන්නේ මීන රාශියේ ගුරු හත්වැන්නේ චන්ද්‍රයා නමේ කේතු 12 ඉතින් මේ तुला लग्नि अपिहित मुको मे पलापले कीनको तुला लग्नि मे दवस उपदीन लमय एतम वासनावंत इताम लोव रट रट लोव बबल जीवित आलोकम अभिकने आलोकम जीवित तव तमनु तेलीवेला लोक आलोकमत्कर्ण तुला लग्न हिमियान मे काले उपदीन तुला लग्नि इपदुनोत् कर्मानुरूपीव मौकि सिंग තරාදියක්සේ සමබර සිකුරු ග්‍රහයාගේ ඒ උතුම් දිවා බල රාශියේ උපන් ඔබට කාටවත් හීනකින්වත් වංචාවක් හිතන්න ඇති ඕනම දෙයක සාධාරණ සර්ව සාධාරණයේ දකින ඔබට මීට වැඩිය යහපත් ග්‍රහචාරයක් මින් ඉදිරි මෙන් කලින් මීට කලින් තිබිලා නැ මං හිතන්නේ මේ වාසනාවන්ත දින 30 දෙසැම්බර් මාසය ඔබට වාසනාවන්ත සුභම කාලයක් විශේෂයෙන්ම ඔබගේ ගෘහ ජීවිතය තුළ ඇත්තටම ඔබට තිබුව සියලුම බාධක කරදර දුර වෙලා යනවා ඇත්තටම ඔබ හොඳ මිනිහා කියලා ඔබට සමාජය අය කියනවා ටිකක් රවි කුජ දෙවන්නේ ඉන්නේ හින්දා පොයින්ට් ඔෆ් ඕඩර් කතා කරන්නේ නීචිත මහතුරු එහෙම ඉන්නවද නීතිඥ නෝනා මහතුරු වෙනවා ඇත්තටම උසාවියේදී ඔබ ලෝගුව දාගෙන ඒ ගෞරව මේ ගෞරව බහුමානය තියෙන ඒ නීතියේ දෙවඟන වැඩ ඉන්න ඒ සියක් දෙන වැඩ මේ ඉන්න ඒ ගෞරවනීය ගරු කටයුත්තේ උසාවියකදී උවත් නීතියේ දෙවඟන වැඩ ඉන්න ස්ථානයේ ඉන්න උවත් ඔබ නීතිඥයෙක් වෙනවා නම් තුලා ලග්න අය බොහෝ වෙලාවට නීතිඥ වෘත්තියේ ඉන්නේ ඒවාගෙම නඩුකාර උන්නාන්සලත් බිහි වෙන්නේ මේ තුලා ලග්නෙන් ඒ කියන්නේ තරාදියක්සේ සමබර කිසිම තැනකට පක්ෂපාති නොවන ඊටම සර්ව සාධාරණ මිනිසුන් බිහි වෙන ඒ ලග්නය ඔබ මම මේ කියන්නේ කි ඔබගේ තර්කය තුල ඒ ප්‍රතිවිරුද්ධ තර්ක බිඳ හෙලෙන්න ඔබට ඥාන ශක්තිය ලැබෙනවා ඔබ ඒ තරම් බුද්ධිමත් මේ වෙලාවේ හැබැයි කට සැරයි කට හොඳටම සැරයි කට වැඩි ඇත්තටම ඉතින් මේ කට වැඩිකම ඔබට වාසියක් කරගෙන ඉන්න අන් අය හිත රිද්දවන්න ඒ කට පාවිච්චි කරන්න එපා මේ දවස්වල හැබැයි ඔබ මොන ශේස්ත්‍රයක හිටියත් ධෛර්යය ශක්තිය මහන්සියලා දුක් විඳලා ඒ තැනට එනවා යකෝ දුක් විඳලා ඒ තැනට එනවා බගත වැඩ කටයුතු ඒ විසියටම කරලා ඔබ කාගෙන් වචනයක් අහන්න කැමති නෑ ඔබ ඇත්තටම කියනවනම් වචන අහන්න කැමති නෑ දුක් විඳලා මහන්සියලා තමන්ගේ මහන්සිය යථාර්ථයක් වෙලා ඒ වැඩ කටයුතු සාර්ථකව අදිෂ්ඨානයෙන් පෙරට යනවා අපි හිතමු කොල්ලෙක් මහන්සියලා දුක් විඳ රෑදවල් දෙකේ නිින්දක් නැතුව දුක් විඳලා වැඩ කරනවා කියලා අන්නේ කොල්ලට මං කියන්නේ මේවා සුරංගනා කතා නෙවෙයි BMW එකක් ගන්න පුළුවන් කාර් එකක් ගන්න පුළුවන් තත්ත්වයට මහන්සියේ ප්‍රතිඵල ලැබෙනවා කියලා මම කියනවා ඒ තරමටම ඒ වගේම තමයි අවංකයි ඒ වගේම හිත හොඳයි කාටවත් රහසින්වත් ඉරිසියා කරන්නේ කාගේවත් දියුණුව දැකලා හාස් ගන්නෑ හුස් ගන්නෑ තමන්ට ලැබෙලා තියෙන වගකීම හරි ආකාරව කරනවා සමහර වෙලාවට තමන් වැඩි කතා කරන්නේ නමුත් වැඩි කතා කරන්නේ කයි වාරුව නැ සමහරුන්ගේ එනම් එහෙම නේ සමහර මිනිස්සු ඉන්නවා කයියි පඩගඳයි විතරයි තියෙන්නේ වැඩක් නැහැ නමුත් ඇත්තටම ඔබගේ එහෙම නෙවෙයි වැඩිපුර කතාව නැති වුණත් වැඩිපුර ඒ දේවල් නැති වුණත්
ඔබ වේලාවට වැඩක් කරලා තියෙනවා මම එහෙම අයත් දන්නවා ඉතින් ඒ හින්දා ඊටාම සුබම සුබ කාලයක ආරම්භය තමයි මේ කාලේ ඉතින් සිකුරු ලග්නයේ ඉඳින්දා දවසින් දවස සෝභමාන වෙනවා ඔබට මංගල යෝග උදා වෙනවා ඔබ ඇත්තටම සමහරු ඉතින් ඉඳ ඇති ඔබ හාල් කෑල්ලක් කියලා ඇත්තටම හාල් කෑල්ලක් විදියට හිටියා කවුරු ගණන් ගන්න නැතුව හිටියා දැන් පට්ට පාර වෙලා ඉඳින්නේ ඇත්තටම ඔබ ලස්සනයි පිළිවෙලයි කතා බහ ආකර්ෂණීයයි ඔබට හොඳ එම් එකක් තියෙනවා හොඳ ගෝ එකක් තියෙනවා එහෙමනම් මෙතනින් එහාට ආපහු මොනවද නේද තියෙන මේ දේවල් ඉතින් මේ වෙලාවේ මගේ අර කට හොඳ නැහැ සමහර වෙලාවට කියන ඒවා ගණන් ගන්න එපා සමා වෙන්න ඉතින් කියන්න තියෙන භාෂාවත් ඕක තමයි මම බොරුවට මම මහා උපාසකෙකුත් නෙවෙයි මම මහා සිල් රෙදි පරවගත්ත උපාසක මහත්තෙක් නෙවෙයි ඉතින් මම ඇත්තටම කියනවා ඇත්ත ඇති හැටියෙන් කියනවා සමහර වෙලාවට most of time ඉතින් ඇත්තටම රිදුනත් ඔයගේ වචනකින් කියනවා සමහර වෙලාවට ඉතින් ඒකයි මම කිව්වේ ඉතින් මම කියනවා ඔබට මේ වෙලාවේ ඔබ hard work මහන්සියෙන් කරන දේ හැම දෙයකම සුපිරි ප්‍රතිඵල නෙලා ගන්න තරම් වාසනාවන්ත වෙනවා 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 යකෝ වෙනවමයි කියලා මම කියනවා දෙසැම්බර් මාසය තුල ජය පිට ජය ලැබෙන වාසනාවන්ත අනාගතයක හිමිකම් කියන 2024 තුල ගොඩක් දේවල් එකතු කරගන්න ඔබ මම තවත් කතාවක් කියන්නම් මේ දින 30 ඇති ජීවිතයේ ඉදිරි ගමන සාර්ථක කරගන්න. එතකොට සමහර වෙලාවට ඔය 2024 තුල ඩාම් වෙන්න පුළුවන්, ඩූම් වෙන්න පුළුවන්, ඔය වා එහැට මෙහැට වෙන්න පුළුවන්. නමුත් මේ දවස් 30 හරියට වැඩ කරලා බලන්න ඔබට ඉදිරි අනාගතයේ කොහොමද එක්කාසු වෙන්නේ කියලා. ඔබගේ ජීවිතයට සුබ පණිවිඩ රසක් එන්න තියෙනවා. එහෙනම් ඔබට සුබ වේවා. जय वेवा अनागते सार्थक मंकेन उबट उबगे जीवित हंद अल्लन अरमुन एतम महान सीवैको उबगे जीवित अरमुन हंद अल्लन हंद अल्लन हंद अल्लन मेवेला उपरीम महान सीवेंड तरुआ खरी कड़ागन पुलवा उबगे जीवित शुभ पानी गुडक तीयनवा තෙරුවන් සරණයි ජය වේවා මං කියපු කාරණාව තුල සියලුම දේවල් අඩංගුයි කියන එක විතරක් මතක තියාගන්න ඒ වගේම තමයි ඔබගේ කේන්ද්‍රේ පරීක්ෂා කරවා ගන්නට උවමනානම් ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිවවන මහලේදී මාව මුණ ගැහෙන්න පුළුවන් කියන එක මතක් කරගමෙන්ගින් ඔබට තෙරුවන් සරණයි ජය වේවා වෘශ්චික ලග්නේ ඔබට කොහොමද දෙසැම්බර් මාසය 2023 දෙසැම්බර් මාසය ගැන අපි කතා කරන්නේ මෙපමණ කාලයක් ඔබගේ මාස 11ක් තිස්සේ ආපු ගමනත් ඇත්තටම තර්මක අභියෝගයක් තමයි මේ කාලේ ඔබ පහුගිය කාලේ පහු කරේ එතකොට දෙසැම්බර් මාසයත් කොහොමද අපි විමසා බලමු මොකද්ද මේ වෙලා තියෙන්නේ එහෙමනම් ග්‍රහලව සෙන්පතිතුමාගේ ඒ උතුම් ලග්නේ වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නය ග්‍රහලව සෙන්පතිතුමාගේ රාත්‍රී බල රාශිය තමයි වෘශ්චික රාශිය එහෙම වුණොත් අපි බලමු කොහොමද මේ ග්‍රහචාරය පිහිටලා තියෙන්නේ කියලා ඉතින් දෙසැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ පළවෙනිද වෙනකොට ඔබගේ ලග්නයට මෙන්න මේ වගේ ග්‍රහ සිත්තමක් තමයි පිහිටලා තියෙන්නේ ඔබගේ ලග්නය හරහා යෙදිලා තියෙන ග්‍රහ සිත්තම රවි කුජ ලග්නේ බුධ ග්‍රහය දෙවැන්නේ ඒ වගේම ශනි ග්‍රහය හතරවැන්නේ පිහිටා සිටියේදී රාහු ග්‍රහය පස්වැන්නේ ගුරු ග්‍රහය හයවැන්නේ සඳු ග්‍රහය හත් අටවැන්නේ කේතු ග්‍රහය 11වැන්නේ සිකුරු 12වැන්නේ සංචාරය කරනවා ඉතින් ඇත්තටම කියනවා නම් ඔබට වෙනදාට වැඩිය උපායශීලීව මේ මාසය ක්‍රියාත්මක කරගන්න පුළුවන් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් ඔබට තවම පොඩි පොඩි සංකූලතා එක්ක තමයි ඔබට ඉදිරියට යන්න වෙලා තියෙන්නේ කියන එකත් මම කියනවා විශේෂයෙන්ම කියන්න ඕනේ लग्न भावे तीन रवि कुज योगे यम किसी
පීඩාකාරී ග්‍රහ තත්ත්වයක් තියෙනවා මේ පීඩාකාරී ග්‍රහ තත්ත්වය ඔබට යම් කිසි විදියකින් බලපානවා ඔබ කට පරිස්සම් කරගන්න ඕන කේන්ති යනවා දෙයනේ ඔබට යක්ෂය ආරූඪ වෙලා තමයි වැඩ කරන්නේ සමහර දේවල් වලදී හැබැයි මේක පාවිච්චි කරන්න පුළුවන් ඔබට හાર્ඩ් වර්ක් කර ඒ කියන්නේ දෙඩි විදියට කැප වෙලා වැඩ කරනවා නම් ඒ වගේම නායකත්වයෙන් වැඩ කරනවා නම් ඔබ නායකයෙක් නම් ඔබ ඔබ 10 දිනක් පා කරන කෙනෙක් නම් ඔබ බොහොම calm down වෙලා බුද්ධිමත් වෙලා වැඩ කරොත් ඔබට ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන් ඇත්තටම ඒ වගේම තමයි බුධ ග්‍රහය දෙවැන්නේ ඉන්නේ බුධ ග්‍රහය බලවත් වෙලා මේ වෙලාවේ පිහිටලා තියෙනවා ඉතින් මේ ග්‍රහ පිහිටීමත් එක්ක ඔබට වාසනා ගුණය ළඟා කරගන්න පුළුවන් ආදායම් මාර්ග දියුණු කරගන්න පුළුවන් අර සමහර වෙලාවට වෙන්න පුළුවන් ලග්නේ පීඩාකාරී කෙනෙක් පීඩනකාරී ග්‍රහචාරයක් තියෙද්දී වචනෙන් ඒක එලියට යන්න පුළුවන් ඉතින් මම කියනවා මේ වෙලාවේ පොඩ්ඩක් ඉවසලා දරලා වැඩ කරන්න ඒක තමයි මේක ඒ වගේම ගෘහ ජීවිතයේදී ඉවසලා වැඩ කරන්න ඕන හතුරු කරදර පෞල් ජීවිතයට කරදර බාධක ඒ වගේම දුවදරුවන්ට යම්කිසි බාධා කරදර ඇති වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම මම තව දෙයක් ඔබට කියනවා මාසේ මුල් දවස් 5 6 තුල මොකක් හරි ලොකු කරදරයක් වෙන්න පුළුවන් හතුරු කරදරයක් සතුරු කරදරයක් වගේම ඒ වගේම ඔබගේ දීපල හානියක් ඒ වගේම ඔබට කරන කියන සුබ වැඩක් කරන්න ගියොත් නැකත් දීලා තියෙනවා නම් ඒ ඔබට සුබ වැඩක් කරන් දෙ නැකත් දීලා තියෙනවා නම් ජ්‍යොතිෂවේදියා ඔබගේ ආදරණීය ජ්‍යොතිෂවේදියා ගෙන් අහලා බලන්න අනේ මහත්ය මේකෙදී අර මං එකතැනකින් මගේ නම කියන්න එපා ඊට පස්සේ කේන්ද්‍රකාරයෝ මහා ඉරිසියාකාරයෝනේ උන් අපිට කපනවා අපි කියන්නේ නැද නමුත් කියන්නේ නැතු කියන්නේ මේ එක තැනක එක මහත්තේ කිව්වා මගේ නම කියන්නේ නැතු කියන්නේ මේ සඳු ග්‍රහයාගේ පොඩි අටවැන්නේ ගමනක් තිබ්බා ඒ වගේම තත්කාල ග්‍රහචාර්යේ සෙනසුරු හතරවැන්නේ හින්දා මේක පොඩ්ඩක් එහාට මෙහාට කරන්න පුළුවන්ද මෙහෙම දෙයක් තියෙනවද කියලා අහන්න මම ඒකයි සුබ කටයුතු කරන්න තිබ්බනම් චන්ද්‍රයා තත්කාල ග්‍රහචාර්යේ කොහොම වෙතත් අටවැන්නේ ඉන්න නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඒක ඒ වගේම තමයි මාසේ මුල් කොටසේ දරුවන් ලබන්න ඉන්න ආදරණීය මව්වරුන් පොඩ්ඩක් විමසිලිමත් වෙන්න ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඉතින් වෘචික ලග්නේ ඔබ ඉතින් සිසේරියන් සත්කම් වලට එහෙම භාජනය වෙන්න ඉන්නවා නම් ශල්‍ය කර්ම වලට භාජනය වෙන්න ඉන්නවා නම් වෙනත් රෝගාබාධ වලට ඒ වගේම ආදරණීය දරු සම්පත් වෙනුවෙන් ඒ භාජනය වෙන්න ඉන්නවා නම් පොඩ්ඩක් රහචාරයේ පරීක්ෂා කරලා ඒ සම්බන්ධව ඒ වලට කරන්න තියෙන දේවල් ටික කරගන්න. ඉතින් ඕක තමයි මම කියන්න තියෙන්නේ දෙසැම්බර් මාසයේ තරමක හොඳකුත් නැ නරකකුත් නැ නමුත් යම් කිසි විදියකින් හොඳක් තියෙනවා ඉතින් මේක අර ග්‍රහචාරයේ තුල ඔබ ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න ඕන මාසය පුරාම ඒක තමයි මම වැඩිපුරම ඔබට කියන්නේ එහෙනම් ඔබට සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි දෙසැම්බර් මාසය තුල ඔබගේ භූමිකාව කටයුතු කරන්න ඕන විදිය මම මෙතෙන්දි කියලා තියෙන ඉවසීම තමයි මූලිකම දේ එහෙනම් ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න දැන් ඔබට පුළුවන් මම ගම්පහ ප්‍රදේශයේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිවවන මහලේ මගේ කාර්යාලය විවෘත වෙලා තියෙනවා ඔබට ඒ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන් එහෙනම් ඔබට සුබ වේවා ඔබගේ ජීවිතයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි තුන්රුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමි ඔබට සුබපත් වෙනවා තෙරුවන් සරණයි ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැකි ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න රාව නැස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා ජ්‍යොතිෂ හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව නැස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජන හදවත් තුළ නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න ව්‍යාපාර නාම පුජ්‍යල නාම සුබ නැකත් ඔබගේ ග්‍රහපලවලට මැණික් පැලඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුළ විශ්වාසයේ ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂවේදී වසන්ත රාජකරුණා 0777539481 0712589916 धनु लग्नेट दिसंबर मासे कलिम्म धनु लग्ने ओबगे मासे मेक
දැන් පහුගිය මාස 3 තුල මන් ධනු ලග්නෙට කිව්ව කතාව බලන්නකෝ ඇත්තටම මූණත් මේ ඇත්තටම කියන මූණත් බුකවගෙන ඇත්තටම කිසිම මූණේ ලේ කඳුලක් නැතුව මම කිව්වේ එතකොට දැන් ධනු ලග්නය කියලා කියන්නේ බ්‍රහස්පතිට අයිති බොහොම ගුරු ග්‍රහතුමාට අයිති ග්‍රහලව අග්‍ර පුරෝහිතයතුමාට අයිති ශෝභමාන පවිත්‍ර පිවිතුරු ලග්නයක්. ඉතින් මේ ලග්නයේ උපන් ඔබට මොනවද අඩුපාඩු වලට තිබ්බේ? ඇත්තටම කියනවා නම් සෙනසුරු ග්‍රහයාගේ අව ප්‍රශ්නේ තමයි අවුරුද්ද පුරාවටම තිබ්බේ. ඉතින් සෙනසුරු ග්‍රහයාගේ ප්‍රශ්නයත් ඒ වගේම අනිත් ග්‍රහයන්ගේ එක එක ග්‍රහචාරයේ තුල එතකොට පහුගිය මාස 3-4 තුල ධනු ලග්නය තුල මේ ගෝචරච ග්‍රහචාරයේ ඇත්තටම එච්චර හොඳක් කියන්න බෑ. ඉතින් මම කියනවා මෙන්න ඔබට සුබ ග්‍රහචාරයක් ඇවිල්ලා තියෙනවා. බුධ ග්‍රහයා ලග්නේ, ඒ වගේම සේනසුරු ග්‍රහයා තුන්වැන්නේ, ඒ වගේම රාහු හතරවැන්නේ, ගුරු පස්වැන්නේ, චන්ද්‍රයා හත්වැන්නේ, ඒ වගේම කේතු ග්‍රහයා ඔබට පිහිටලා තිනවා දසවැන්නේ, සිකුරු ග්‍රහයා 11වැන්නේ, රවි කුජ යෝගය 12වැන්නේ. මම කියනවා ඇත්තටම කියනවා නම් උන්න හැටියට මලා මැදයි කිව්වලු. එතකොට 2023 දෙසැම්බර් මාසය ඉතාම ශෝභමාන මාසයක් වෙනවා. ඔබ හැබැයි පාඩුවේ ඉන්න ඕන, කට පරිස්සම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි අහක යන නයි රෙද්දස්සේ දාගන්න එපා, ඊට පස්සේ කනෝ කනෝ කියලා කියන්නත් එපා. විශේෂයෙන්ම ඔබ අහ ඒ කියන්නේ බොහෝම ඔබ දේශපාලන ශාස්ත්‍රයේ ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ එහෙමනම් ඇත්තටම කියන දේශපාලනයේ කතා කරනවා ඉන්නවනම් පාර්ලිමේන්තුවේදී හොඳක් කියන්න යන්න එපා. ඔබගේ කාර්යභාරයේ හිතට එකඟ ඔබ කරගෙන යන්න, වැඩි කෑ ගහන්න යන්න එපා. ඊට පස්සේ හොඳක් කියන්න ගියාමත් ඒක කන්වර්ට් වෙන්නේ නරකට. ඒක එක. ඊළඟ දේ තමයි ඔබට මං කියන ව්‍යාපාර ශාස්ත්‍රයේ ඔබ ඉන්නවනම් බොහෝම නැතිබැරි ලීලාවෙන් ඉන්න ඔබගේ වරුණේ පෙන්වන්න යන්නම එපා. ඔබට අනිවාර්යම නැති කරදරයක් එනවා. දානමානාදී පින්කමක් ස්වරූපෙන් හරියවිලා ඔබගේ ඔබට තියෙන මුදල නැති වෙන්න මුලක්. යා ඔබ වාහන එහෙම විකුණන්න හදන්න එපා. මේ කාලේ ඔබගේ තියෙන ඉඩම් වාහන ඇත්තටම කවුරු හරි තුට්ටුවට දෙකට මංකොල්ල කන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන්ම කියන්න ඕන මේ චෙක් පත් වලින් ගන්ඩොනු කිරීමේදී පරිස්සම් වෙන්න. ඇත්තට මේ ආර්ථිකයේ අනවශ්‍ය ඔබගේ ක්‍රියාවක් හින්දා ආර්ථිකයේ බිඳුවටම වැටෙන්න පුළුවන්. අන්තිමේට 2024 පටන් ගන්නකොට ජනවාරි පළවෙනිදාට අතේ සතේ නැතුව උඩ බලාගෙන ඉන්න පුළුවන්. තියෙන තුට්ටු දෙක පරිස්සම් කරගන්න විදිය ඔබ ගැන කල්පනාවෙන් කටයුත්තෙන් ඉන්න ඕනේ. මොකද ඒක තමයි ඇත්තම කාරණාව. ලැබෙන මාර්ග තියෙනවා, ආදායම් ලැබෙන මාර්ග තියෙනවා. නමුත් ඒ වගේම වියදම් වෙන තත්ත්වෙත් තියෙනවා. හැබැයි මේ නරක ග්‍රහචාරයක් අතරේ ඔබට සුබ පණිවිඩ තියෙනවා කියන්ට ඔබට හොඳ උසස් පෙළේ හිත මිත්‍රාදී ඥාති මිත්‍රයන් හම්බු වෙන්න වාසනා ගුණය තියෙනවා. ඒ වගේම තමයි රාහු ග්‍රහයා සිවවන භාවයේ ඔබට විදේශගත වෙන්න පුළුවන් වාසනා ගුණයකුත් තියෙනවා. හොඳ සෑම සියලු තැනකම ගෙදර ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ නිවසින් පිට ගිහිල්ලා ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාවත් ඔබට තියෙනවා. ඒ වගේම තමයි අප්‍රතිහත ධෛර්ය කැපවීම සහ ඔබගේ කාර්ය සාධනේ රියලයිස් එක ඇහැ තියාගෙන ඔබට වැඩ කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඔබට මේ වගේ ග්‍රහචාරය යහපත් වෙනවා. ඔබටගේ උප්පත්ති කේන්දරයට බුධගේ මහදශාවක්, සිකුරු මහදශාවක්, ඒ වගේම සෙනසුරු මහදශාවක් තියෙනවා. විශේෂයෙන්ම සෙනසුරු මහදශාවක් තියෙනවා. බාධක කරදර මැඩ පවත්වාගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබගේ කේන්ද්‍රය තමයි මේ වෙලාවට පරීක්ෂා කරගන්න ඕන. කේන්ද්‍රය තුල ඔබට හැකියාව තියෙනවා හොඳ ගමනක් යන්න. මම කියනවා ඔබට ජයෙන් ජයයි කියලා. මේ විශේෂයෙන්ම කියපු මේ කාරණාවත් එක්ක ඔබට සුබ කාලයක් උදා වෙනවා. එහෙනම් ජයෙන් ජය වේවා. ඔබගේ ජීවිතයට සුබ වේවා. තුන්රුවන්ගේ අනන්ත ගුණ බලයේ ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට ජීවිතයට යහපත් ගමනක අරුණලු දකින්න වාසනාව තියෙනවා. එහෙනම් ඔබට ජයෙන් ජයයි, තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි තව එක කාරණාවක් මතක් කරන්න ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂා කරන්න අවශ්‍ය නම්
මාව සම්බන්ධ වෙන්න පුළුවන් වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වැනි මහලේ ගම්පහ නගරයේ තියෙන වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වන මහලේදී මගේ තියෙන කාර්යාලයට ඇවිල්ලා ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගෙන ඔබගේ ජීවිතයට හෙට දවස කොහොමද කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් ඔබට සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. මකර ලග්නයේ ඔබට කොහොමද මේ ග්‍රහචාරය डिसेंबर मासे दिदहस्विसितुने डिसेंबर मासे ओबट कोहोमद इतिंग अपि मेपमन कालयक हेम विलायम बोहोम पीडाकारी ग्रहचार्यक तिब्बे ओबट इतिंग एत्तटम कियनवन देंवत होंदक तियेद हेमदाम होंदक तियेद कियला गुडाक अय मट दुरकथन एमुतुम मार्गिन अहनो अने वसंत महत्तयो देंवत होंदयिद एक पत्तेकिन तियन्नको यूट्यूब नालिकावे मगे कमेंट सेक्शन एकेदि गिहिल्ला बलन्नकोट हेमोम अदहस दक्कला तियेन ओबतुमाट दीर्घायु वेवा नमुत महत्तयो मट नम යන එන මන් නැ මම මකර ලග්නේ මන් දුක් විඳිනවා කියලා ඒ අය කියනවා. ඉතින් මම කියනවා මේ වෙලාවේ ඔබට සෙනසුරු ග්‍රහය දෙවැන්නේ ඉන්නේ වෙනදා වගේම රාහු ග්‍රහය වික්‍රමස්ථානේ ඒක තමයි පළවෙනි වෙඩිමුරේ ඔබ විමුක්තිකාමී ගමනක් පටන් ගන්න ගුරු ග්‍රහය බොහොම ශෝභමාන ගමනක් හතරවැන්න තුල ගෝචර වෙනවා. මේ දවස්වල චන්ද්‍රය හයවැන්නේ ඉන්නේ කේතු නවවැන්නේ ඒ වගේම සිකුරු ග්‍රහය දසවැන්නේ ඒ වගේම රවි කුජ බුද රවි කුජ යෝගයක් තියදී අන්ත බුදත් ලැබ තොත්වැතානේ දන්ත ගැදත් ලැබ නිර්දු සමානේ බුද ග්‍රහය ධනු රාශියේ 12වැන්නේ වැස්ථානේ පිටලා තිනවා. මේ විශේෂයෙන්ම ඔබගේ මානසික තත්ත්වේ නිරවුල් කරන විදියට කොහොම වෙතත් ඔබ මේ වෙලාවේ ඇත්තටම වෙච්ච කරදර වල හැටියට උන්න හැටියට මලා මැදයි කියන ප්‍රතිපත්තිය තමයි තියෙන්නේ. ඒ විදිය තමයි තියෙන්නේ ඔබට ඇත්තටම මේ මාසය සුබයි. හැබැයි මම කියනවා शुभ वेनवा अनिवार्यम अहक यान करदर वोल्ट ओब पेटलेंडिपा अनुं वेनुवें पेनी हिटिंड एपा अनुं नवा ओन वाट वेडियो विश्वास करंडिपा अन्नायगे बा वचने अन्नायगे बटर गेम ओबटे इच्चर होंदने ए आये तेक ओब काटे इतु करला ओब नेती करदर वोल्ट गोदुरु वेंड पुलुवां इतिंग मेक एत्तरम कियनोन ओबटे महापरिमाने विपत्तियक लंगा करला देंट इडतीनवा इति ए निसा ඔබට මම මොනවද කියන්නේ ඔබ අහක යන කුණු ගොඩවල් එක්ක ඔබ කටයුතු කරන්න එපා. ඉතින් මේ එක්කම ඔබගේ ජීවිතය ඒ විදියට ආරක්ෂා කරගත්තොත් ඒ විදියට ඔබ පරිස්සම් වුණොත් ඇත්තටම කියනවා නම් ඔබ බොහෝ සෙයින්ම හොඳ තත්ත්වයකට ඔබගේ ගමන ආරම්භ වෙනවා. ඉතින් ඒක තමයි මම කියන කාරණාව. ඉතින් मे मासे दिदास्विसितुने डिसेंबर मासे गेन मम कथा करन्ने हरियाकार ओब मे दिन पहालव मैनेज करगत्तोत् अहकयान कुनुगोडवल्लोलिन ओब आरक्षा वुनोत् एत्तटम किनोनन् 2024 ओब गेम करगन्न पुलुवन् मेपमन कालयक् दुक् विंदि ओबगे सियलुम अपल उपद्रव अवसानयि कियन एकत् मम कियनवा. इतिन् ओबगे मे दवस्वल गृह जीविते होंद තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබගේ දියුණුව, ඒ වගේම අනාගතය ගැන යම් යහපත් බලාපොරොත්තු ඉටුවීම්, ඒ වගේම අනාගතයට ලැබෙන ඒ වරප්‍රසාද මේ හැම දෙයක්ම ඔබට තියෙනවා. ඒ වගේම තමයි ඔබ ජීවිතය තුළ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගනිමින් ඉදිරියට යන්න වාසනාව තියෙනවා. ඒ වගේම ඔබට भूमि लाभ संपत् लभन योग तीन निवास इधिकरंट इन्वान वाहन गंड इन्वान मेचर खरदर बाधक मेदे वोट वाहन गंड पुलवा इवागेम तमाइ ओबट हेकिव तीयनवा विक्रमय बलवत्व विक्रमय तुल ओबगे जीवित आलोक मत करगंट इवागेम तमाइ හැ සෑම සියලු දෙනක් දෙයක්ම මේ ආකාරයට යද්දී ඔබගේ කේන්ද්‍රේ පරීක්ෂා කරගන්නට විශේෂයෙන්ම මාව සම්බන්ධ කරගන්න පුළුවන් ගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වෙනි මහලේ මගේ කාර්යාලය විවෘත වෙලා තියෙනවා. ඔබට දැනගෙන ඔබගේ ඒ කටයුතු කරගන්න පුළුවන්. එහෙනම් ඔබට දෙසැම්බර් මාසය තුල රුවන් මාලිගා පහළ වෙන වාසනාවන්ත මාසයක් වෙන්නේ. ඔබගේ ජීවිතයට සෑහෙන කාලයක් බලාපොරොත්තු වෙලා සිටපු සෑම සියලු දෙයක්ම සාර්ථක योग्यत्न विशेषम ओबगे केंद्रे परीक्षा करगंड गुरुगे महदशावाक सिकुरु महदशावाक एवागेम बुद्ध महदशावाक तीयनवा गोडे गोडे
ඒ වගේම රාහුගේ මහදශාවක් තියෙනවා නම් සෑහෙන කාලයක් බලාගෙන හිටපු විදේශ ගමන් සිහිනය යථාර්ථයක්ම වෙනවා. එහෙනම් ඔබට සුබ වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. කුම්භ ලග්නය, කුම්භ ලග්නය ඔබට කොහොමද 2023 දෙසැම්බර් මාසය. ඉතින් දෙසැම්බර් මාසය ගැන අපි කතා කරද්දි ඔබට දැන් ඒ කතා කරද්දි දැන් මාස 11ක්ම ගත වෙලා ගිහිල්ලා ඉවරයි ඔබගේ ජීවිතෙන්. කුම්භ ලග්නය ඔබට ඉතින් මේ 2024 කියන වර්ෂයේ අභිමුව තමයි ඔබ මේ ඉන්නේ. එතකොට දැන් 2024 කියන අවුරුද්දේ අභිමුව ඉන්නේ. දැන් මේ 2023 අන්තිම මාසය ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ආපු ගමන ගැන හැරිලා බැලුවම සැප තිබ්බ තැන් වගේම දුක් තිබ්බ තැනුත් බොහෝමයි ඔබගේ ජීවිතේට. පහුගිය මාස ජූනි මාසයේ ඉඳලා බලද්දි ඇත්තටම ආපසු හැරිලා බලද්දි ඔබට විවිධ කායික මානසික පීඩාකාරී තත්ත්වයන් වලට මුහුණ පාන්නට සිද්ධ වුණා. මේ තුල ඔබ සෑහෙන පීඩණයකට ලක්වෙච්ච චරිතයක් තමයි ඇත්තටම ඔබ. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබ මේ වගේ පීඩාකාරී තත්ත්වයකට ඔබ මුහුණ පාද්දි ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු යම් ආකාරයකට ඔබගෙන් ඈත් වෙලා යද්දි ඔබට සරණට හිටියේ මොකක් කවුද කියන එක තමයි ඇත්තටම හිතාගන්න බැරි. ඉතින් අවුරුද්ද තුලම මේ වගේ පීඩාකාරී ග්‍රහචාරයක් එක වුණා. දැන් හොඳ තත්ත්වයක් තමයි දෙසැම්බර් මාසයේ ඔබට පිහිටලා තියෙන්නේ. මේ වර්තමාන ග්‍රහචාරය අතර මම අන්තිම පලාපලයේ ඉදිරිපත් කරද්දි කුම්භ ලග්නයට විශේෂයෙන්ම කිව්වා ඔබගේ බලාපොරොත්තු වල යම් කිසි විදියකින් සුභවාදී හෙට දවසකට වාසනාව තියෙනවා කියන එක මම කිව්වා ඇත්ත වශයෙන්ම. ඉතින් දැනටත් ඒ විදියමයි මම කියන්නේ. ඉතින් දැන් ටික 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 ඔබගේ ඉදිරි ගමන හැදෙන විදියක් පෙන්눔 කරනවා. අපි එහෙනම් දෙසැම්බර් මාසයේ පළවෙනිදා වෙද්දි ඔබගේ ග්‍රහචාරය කොහොමද තියෙන්නේ, ඔබට ග්‍රහචාරය කොයි වගේ විදියකටද බලපාන්නේ තියෙන්නේ කියන එක අපි බලමු. කුම්භ ලග්නයේ සෙනසුරු ලග්න භාවයේ තාම ගෝචරය වෙනවා. ඒ වගේම රාහු ග්‍රහය මේ ළඟදී දෙවැන්නට සම්ප්‍රාප්තිය සිද්ධ වුණා. ඒ කියන්නේ මීන රාශිය දෙවැන්නේ ගමන් කරද්දී ගුරු ග්‍රහය තාම මේෂ රාශියේ 3, ඒ වගේම චන්ද්‍රයා 5, කේතු 8, සිකුරු 9, රවි කුජ යෝගය බලවත් වෙලා රාජයෝගයක් උදා කරමින්, ඒ කියන්නේ රුචක යෝග බලය කුජ ග්‍රහයාගෙන් උදා කරමින් දසවැන්නේ ගෝචර වෙනවා රවිත් සමග. ඇත්තරම මේ වෙලාවේ ඔබගේ කොන්ද කෙලින් තියාගෙන ඔබව ශක්තිමත් කරන ඒ ග්‍රහ තත්ත්වය තමයි ඒ රවි කුජ යෝගයේ. ඔබ දහසත් සතුරු කරදර බාධක මැද්දේ ඔබ කෙලින් ඉන්නවා. බුධ ග්‍රහය 11 ඉන්නවා. ඇත්තටම කියනවා නම් මේ මාසයේ ඔබට සුබයි. ඇත්තටම දහසින් බැඳි පියලි ලැබෙන, ඒ වගේම ඔබගේ වාසනාවන්ත ගමනක් ආරම්භ වෙන, ඔබගේ අරමුණු සාක්ෂාත් වෙන, ඒ වගේම ඔබට ඔබගේ හෙට දවස තුල ඔබගේ වාසනාව මේ උදා වෙන සුබම කාලයක ආරම්භය තමයි මේ කාලය. ඉතින් ඒ නිසා ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. ඒ වගේම යන තැන ඒ හොඳ උදව් උපකාර ලැබෙනවා. ඒ වගේම මංගල යෝග උදා වෙනවා. ඔබගේ ජීවිතයේ සෑහෙන කාලයක් බලාගෙන සිටි සුබ දේවල් කරන්න, හොඳ අරමුණක් ඇතුව වැඩ කරන්න ඔබගේ වාසනාව උදා වෙනවා කියන එක කියන්න ඕන. ඒ වගේම මංගල යෝග උදා වෙනවා කිව්වා. ඉතින් මම කියනවා මේ වෙලාවේ සෙනසුරු ග්‍රහයා ලග්න භාවයේ තැන්පත් වෙලා හිටියත් ඔබට මේ වාසනාව සහ ඔබ ලැබීම කියන එක නැති වෙන්නේ නැහැ. ලග්නේ රාශියක අපලයක් තිබුණා කියලා. මේ වෙලාවේ ඔබට මේ වාසනාව උදා වෙනවා. ඒක ඇත්තටම කියනවා නම් සුබම පණිවිඩයක් ඇත්තටම ඔබට ලැබෙන්නේ. බුධ ග්‍රහයත් බල සම්පන්නව පිහිටලා තියෙන නිසා මේවා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා කියලා
මම කියනවා ඉතින් පෙර පින පෑදෙන කාලයක් ඉතින් ඔබගේ කේන්ද්‍රේ පරීක්ෂා කරලා බලන්න සිකුරුගේ මහදශාවක් රවිගේ සිකුරු මහදශාවක් රවි මහදශාවක් කුජ මහදශාවක් ඒ වගේම බුධ ග්‍රේ මහදශාවක් ගත වෙනවා නම් ඔබට ඇත්තටම කියනවා නම් ඔබගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්නලා ඔබගේ ජීවිතේ හෙට දවසේ යහපත් වෙන කාලයක් වෙනවා මේක මම කියනවා ඇත්තටම මේ කුම්භ ලග්නයේ විතරක් නෙවෙයි ලග්න දෙකක් තුනක් කරනම සියලුම ලග්න වලට 2023 දෙසැම්බර් මාසේ නම් ඇත්තටම කියනවා නම් ජයෙන් ජයයි මේකත් නැතුව ඇත්තටම ඔබට මේ වෙලාවේ අන්ත විදියට කෙලවිලා තියෙනවා නම් ඇත්තටම කේන්දරයේ අන්ත මූසල යෝග ඇති ඒක බලා ගන්න ඕනේ ඒවා බලලා ඒවලට අදාළ දේවල් කරගන්න ඕනේ ඉතින් මම කියනවා ඇත්තටම කියනවා මේ වෙලාව ඔබට සුබම සුබ කාල පරිච්ඡේදයක ආරම්භය තමයි ඇත්තටම කියනවා නම් ඒක එහෙනම් ඔබගේ කේන්ද්‍රේ පරීක්ෂා කරවගන්න මම ලව්වා ඔබගේ කේන්ද්‍රේ පරීක්ෂා කරවා ගන්නට උවමනා නම් ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සම්පකර රෝහල ඉදිරිපිට තියෙන වෝඩ් සිටි වෙල්ද සාප්පු සංකීර්ණයේ සිව්වන මහලේදී මගේ කාර්යාලයේදී ඔබට හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඔබට ඔබගේ ජීවිතයේ හෙට දවස යහපත් වේවා සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගෙන් කේන්ද්‍රේ බැලුවත් නැතත් මම මේ කියන දේ අහලා ඔබගේ ජීවිතයට වටිනා දේවල් එක්කාසු කරගත්තොත් ඒක මට මහඟු පිනක් විදියට තමයි මං දකින්නේ. ඒ නිසා ඔබට සුබ වේවා. ඔබගේ ජීවිතයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙසැම්බර් මාසේ නම් සෑහෙන කාලයකට පස්සේ ඔබගේ ජීවිතයට හරි පාර කියලා දෙන වාසනාවන්ත කාලයක් අනිවාර්යයෙන්ම. තෙරුවන් සරණයි. මීන ලග්නය. මීන ලග්නය ඔබට දෙසැම්බර් මාසයේ කොයි වගේද එහෙමනම් අපි කතා කරොත් 2023 වර්ෂයේ පුරාවටම මාස 11ක් ගෙවිලා ගිහිල්ලා මේ අපි කතා කරනවා 12 වෙනි මාසය ගැන සීතල උඳුවප් මාසය ගැන කතා කරනවා එහෙමනම් මේ මාසය තුල ඔබගේ භූමිකාව කොයි වගේ වේවිද ඈ ග්‍රහලව අග්‍ර පුරෝහිත තුමාගේ උතුම් ලග්නේ මීන ලග්නේ මම වෙනදා කියනවා වගේම වෙන ඈ ඉතින් ඇත්තටම වෙනදාට වැඩිය අලුත් ආරංචියක් කියන්න යන්නේ මේ දවස්වල උබේ රාශි වලට ඒ කියන්නේ මීන ධනු කන්‍යා මිතුන මිතුන කන්‍යා ධනු මීන ලග්න වලට හතර කේන්දරේම බලවත් වෙලා තමයි දෙසැම්බර් මාසයේ උදා වෙන්නේ. ඒතනට මීන ලග්නයට බොහෝම පින්වන්ත වාසනාවන්තම කාලයක් තමයි මේ කාලය. ලග්න ලග්න භාවයේ රාහු ග්‍රහය තැන්පත් වෙලා ඔබව ටිකක් වේගවත් විදියට හිතන පතන වේගවත් කෙනෙක් කරන ඒ වගේම ඇවිදිලි අධික චරිතයක් බවට පත් කරත් ඔබගේ එදිනෙදා ජීවිතයේ ਸਰව සම්පූර්ණ කරලා හැම අඩුපාඩුවක්ම ඔබගෙන් දුරු කරලා ඔබගේ ජීවිතයට වාසනාවක් ගෙනෙන්න මීන ලග්නේ ග්‍රහචාරයේ පිහිටලා තියෙනවා කියලා මම කියනවා. ලග්න භාවයේ රාහු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම ගුරු ග්‍රහය දෙවැන්නේ තැන්පත් වෙලා ඉන්නවා. චන්ද්‍රයා දිග්බල වෙලා හතරවැන්නේ තැන්පත් වෙලා සිටියේදී කේතු ග්‍රහය හත්වැන්නේ සිකුරු ග්‍රහය අටවැන්නේ හදිසි ධනලාභ වාසනාව ගෙනත් දෙන්න ඔහු බලාගෙන ඉන්නවා. රවි කුජ යෝගයක් නමවැන්නේ එතෙන්දී කුජ ග්‍රහය ලග්නයේ යෝගකාරක ග්‍රහතුමා බලවත් වෙලා රවිත් සමග යෝග වෙලා ඉන්නේ. ඔබගේ ආත්ම විශ්වාසය සහ ආත්ම දමනය සහ පෙරට යන ගතිය පෙරට යන විදිය ස්ථීරසාර කරන්න. ඒ වගේම බුධ ග්‍රහය දසවැන්නේ බලවත් වෙලා සිටියේදී සෙනසුරු ග්‍රහය වැයස්ථානයේ ඉන්නවා. ඔබට මං වෙනදා කියන වාගේ වැඩකට නැති මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන්න එපා. ඔබගේ ගමන හරිගස්ස ගන්න වැයස්ථානයේ ඉන්න මේ ග්‍රහ පිහිටීමත් එක්ක ඔබට නිස්කාරණේ ඔබගේ ජීවිතේ නාස්ති වෙන්න පුළුවන්. නමුත් මම කියනවා යෝග බලත් එක්ක පිට යෙදෙද්දි දසවැන්නේ බුධ ග්‍රහය බලවත් වෙලා තියෙද්දි ඔබ කරන කියන කටයුතු වලින් අතිමහත් ප්‍රතිලාභ ලබා ගැනීමේ වාසනාව භාග්ය ඔබට හිමි වෙලා තියෙනවා. මේ වෙලාව ඔබව වළක්වන්න බෑ කාටවත්. ඔබව කොහේ හිටියත් ගහක් ගලක් උඩ හිටියත් කන්න හම්බෙන යෝගයක් යෙදෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් මේක පින්වන්ත කාලයක්. අනේ දෙයි හාමුදුරේ මම කියනවා මෙච්චර මම බන කියද්දි මේකත් නැතුව ඔබට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා නම් හඳහනේ තියෙන අවුලක්
ඇත්තටම කියනවනේ. ඉතින් ඒ නිසා මම කියනවා ඔබ කේන්ද්‍රයේ පරීක්ෂා කරවා ගන්න. කේන්ද්‍රයේ පරීක්ෂා මේ සුපිරිම ග්‍රහචාරයක් තියෙන්නේ. මේ තුලිනුත් ඇත්තටම රැකියා දියුණු, ව්‍යාපාර වස්තුවල දියුණු, විදේශ ගමන්, විශේෂම අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ ඉලක්කගත අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් 2024 ටම ඔබගේ ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන් කාලයක් තමයි මේ එන්නේ. එහෙනම් विदेश रखिया करण ओबगे स्थानगत स्थान वल तिबिच प्रश्न ये गेटलू उपद्रव निमाकर पुलवांग हेकिया वक्तन अलुत वेट वार्धक इवागेम अलुत उसस्वीम इवागेम हेमने तंग अडुमगाने मेपमन काले अक्तिब वदबंदन दुर्वेंड वासनावतीन एतम वय मेदपेरदिग रटवल इन आयटा शुभ पणिविडियानवा इवागेम इस्राएल वेडकन युद्ध गटुम मेद वेडकन ओबट एतम आत्मविश्वास वेडकन एतम मिसाइल या किसरह पातुना हमास्कारे ओब मेरे नैतर भयन ओब मंकियन बट अनिवार्य वेडकर मेदपेरी वेडकर सील मदेनाट अडुमगा मंगे कई मोनवा नेता अरे हुंदट कल्पना कर पहुगिय मास गानट वेडिय सापेक्ष ईट सापेक्ष ओबट यम किसी हितट इवागेम गतट यम किसी सहने कैति पुलवांग काले अक्तमय मे उदावेन वासना गुणे उपरीम तिबेन काले इन तनक सतुटिंग इन पुलवांग काले ऐहिंद विदेश गतवेला लंकावे आयगे दुख सप बलांड पुलवांग काले थिंक तमंगे दुआदर अंट वेनदाट वेडिय सलकांड पुलवांग काले उदावेन वकील की अंडोन ऐहना लभिच जीवित वासना गुणे अतिक ओबगे गमन आरंभ वेनवा थिंक ඔබට සෙනසුරු මහදශාවක් සහ කේතු මහදශාවක් ගත වෙන්නේ නැත්නම් ඔබ මේ වෙලාවේ ගේම් එක වින් කරලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. එහෙනම් ඔබට සුභ වේවා. ඔබගේ ජීවිතයට ජය වේවා කියමින් 2024 ටම එළිය වැටෙන විදියට මේ ආරම්භය අපි ගමු. අරගෙන අපගේ ජීවිත ගමන සාර්ථක කරගමු. තෙරුවන් සරණයි. ඔබට සුභ වේවා. ජය වේවා. ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැකි ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න. රාව නැස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව නැස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජන හදවත් තුල නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරිපාර දකින්න. ව්‍යාපාර නාම, පුජ්‍යල නාම, සුබ නැකත් ඔබගේ ග්‍රහ පළවලට මැණික් පළඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුළ විශ්වාසයේ ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා 0777 539 481 071 2896 16